अध्यापन डिपार्टमेंट वर्षावसान अगेम दिदास्विस्वृद्धे गियावृद्धे प्रश्न पत्र पलवेनी प्रश्नय पलवेनी प्रश्न ज्ञाने जलवाहिनी पद्धतिया सहित सत्वैन अयत्वन सत्ववंशे जलवाहिनी पद्धतिया कियन्ने शरीरय पुरा जलय भाविता करला चलने संधा वेदकत्वेन पद्धतिया के वगेम शरीरय तुल जलय इवत्वेन पद्धतिया जलय गमन गन्न पद्धतिया हरिद मे जलवाहिनी पद्धतिया तियन्ने मतक तियागन्न एकाइनो डर्मेटावंट एकाइनो डर्मेटावंट एकाइनो डर्मेटावंट तमाय उत्तर दीला तियेनो एकाइनो डर्मेटावंट तमाय जलवाहिनी पद्धतिया पिहिटला तियेनो दैन अपि इगेन गन्नवा अपृष्ठवंशीन कांड पहकट बेदला 10 वसरेदी अपृष्ठवंशी कांड पह तमाय निडारिया ईट पास्से एनलिडा ईट पास्से मोलुस्का आर्थ्रोपोडा एकाइनो डर्मेटा पृष्ठवंशींट परिणामिकव नैदेकम नत्तम बंधुता पेन्नन कांडे तमाय एकाइनो डर्मेटावन केने पृष्ठवंशींगे गति लक्षण वलट समान गति लक्षण मेगोल्लो गाव तियेनो एकाइनो डर्मेटा कांडेट आइति वेन्ने मुहुदु कैकिरी ईट पास्से मुहुदु लिली इकिरियन ईट पास्से पसंगिल्लन पसंगिल्लन तमाय केने तारका मालुवन कियला ඊට පස්සේ බංගුර පසංගිල්ල බංගුර පසංගිල්ල පසංගිල්ල ඉකිරියා මුහුදු කැකිරි මුහුදු ලිලි මේගොල්ලන්ට ජලවාහිනී පද්ධතියක් තියෙනවා හරිද ඒක අමුතුම සිස්ටම් එකක් තියෙනවා ජලවාහිනී පද්ධතියත් එක්ක තියෙන නාලපාද වැදගත් වෙනවා සංචරණයට එතන ඒ නාලපාදවල ජලය පිරීම ජලය ඉවත් වීම වගේ නැතිවන පීඩන වෙනසක් නිසා තමයි මේගොල්ලෝ ගමන් කරන්නේ සංචරණය කරන්නේ හරිද එහෙනම් උත්තරේ එකයිනෝ ඩර්මේට ආවා ඊළඟ ප්‍රශ්නේ වායු වියලීම සඳහා භාවිතා කරන අම්ලය මේක ඔයගොල්ලන්ට තාම උගන්වලා නැහැ මේ වායු වියලීම මේ මේ අම්ල බෂ්ම ලවණ කියලා පාඩමක් කියන පද්ධති පාඩමෙන් පස්සේ 11 වසර දැන් අපි 11 වසර මේ දවස්වල කරන්නේ පද්ධති පාඩමනේ පද්ධති පාඩමෙන් පස්සේ තියෙන පාඩම තමයි අම්ල බෂ්ම ලවණ මේ අම්ල බෂ්ම ලවණ පාඩමේදී අපි අම්ල කීපයක් ගැන කතා කරනවා ඒ අම්ලවල ප්‍රයෝජන යටතේ එන එක ප්‍රයෝජනයක් තමයි වායු වියලීම වායු වියලීම කරන්නේ මතක තියාගන්න සල්ෆියුරික් අම්ලය මත සල්ෆියුරික් අම්ලය තුල යම් වායුවක් බුබුලණය කරාම ඒ කියන්නේ අපි භාජනයකට මොනව හරි ඇටවුමක බීකරයකට සල්ෆියුරික් අම්ලය දාලා ඒක හරහා යම් වායුවක් බුබුලණය කරාම ඒ වායුවේ ජල වාෂ්ප තියෙනවා නම් ඒව අවශෝෂණය කරගන්න සල්ෆියුරික් අම්ලය හරි සල්ෆියුරික් අම්ලයේ තියෙන විජලකාරක ගුණය විජලකාරක ගුණය කියන්නේ යම් ද්‍රව්‍යයක අඩංගු ජලය අවශෝෂණය කිරීමේ හැකියාව මතක තියාගන්න. දැන් ඔය සල්ෆියුරික් අම්ලයේ විජලකාරක ගුණය පෙන්වන්න පුළුවන් අපිට ඔරලෝසු තැටියකට ග්ලූකෝස් ටිකක් අරගෙන. ඔරලෝසු තැටියකට ග්ලූකෝස් ටිකක් අරගෙන අපිට පුළුවන් ඒකට දාන්න සල්ෆියුරික් අම්ලේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලේ. තනත සල්ෆියුරික් නේ සාන්ද්‍ර සල්ෆියුරික්. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලේ දැම්ම ගමන් සල්ෆියුරික් අම්ලේට අර ග්ලූකෝස් වල තියෙන ඔක්කොම ජලය ටික උරා ගන්නවා. අන්තිමට ඉතුරු වෙන්නේ කාබන් විතරයි. हाइड्रोजन ऑक्सीजन जलय විදියට උරා ගන්න අවශෝෂණය කර ගන්න ග්ලූකෝස් කියන්නේ C6H12O6යි ග්ලූකෝස් වල තියෙන හයිඩ්‍රජන් ව ඔක්සිජන් උරා ගන්නවා ජලය විදියට කාබන් ටික ඉතුරුන අන්තිම නගුරු විතරයි ඉතුරු වෙන්නේ කළු පාටට අඟුරු වෙලා යන සීනි ටික හරිද එහෙනම් වායු වියලීම සඳහා භාවිත කරන අම්ලය සල්ෆියුරික් මතක තියාගන්න H2SO4 ඊළඟ ප්‍රශ්නය ප්‍රවේගය මැනීමේ සම්මත ඒකකයේ ප්‍රවේගය මයින සම්මත ඒකකයේ ms ඍණය 1 තත්පරයට මීටර ms ඍණයක හතරවෙනි ප්‍රශ්නය මානව ආහාර ජීර්ණ පද්ධතියේ ආම්ලික මාධ්‍යයකදී ක්‍රියාකරන එන්සයිමය හරි අහගන්න දරුවෝ දැන් අපි ආහාර ජීර්ණය ගැන කතා කරද්දී ආහාර ජීර්ණය දැන් 11 වසරයට නම් උගන්වලා අවසానයි ඒක නිසා ඒගොල්ලෝ දන්නවා ආහාර ජීර්ණය ගැන කතා කරද්දී අපි කතා කරනවා ආහාර ජීර්ණය සිද්ධ වෙනවා ප්‍රධාන ක්‍රම දෙකකට ඒ ක්‍රම දෙක තමයි පළවෙනි ක්‍රමය තමයි භෞතික හා යාන්ත්‍රික ජීර්ණය දෙවෙනි ක්‍රමය තමයි රසායනික ජීර්ණය ආහාර ජීර්ණයේ ප්‍රධාන ක්‍රම දෙක මොකක්ද හුවොත් භෞතික හා යාන්ත්‍රික ජීර්ණය අනිත් එක තමයි රසායනික ජීර්ණය භෞතික හා යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට භෞතික ක්‍රම යාන්ත්‍රික ක්‍රම
එතෙන්දී ආහාර ඉරීම ඇඹරීම හැපීම කලවම් කිරීම ඕවා තමයි සිද්ධ වෙන්නේ. ඒතර භෞතික හා යාන්ත්‍රික ජීවනයේ වැඩිපුරම සිද්ධ වෙන්නේ මුඛයේදී. දත් මගින් ඉරනවා, අඹරනවා, හපනවා, ඊට පස්සේ කේතයත් එක්ක මිශ්‍ර කරනවා, ඊට පස්සේ ආමාශය තුළදී ආහාර කලතනවා, මේ එහාට මෙහාට පෙරලනවා. ඒවා භෞතික හා යාන්ත්‍රික ජීවනයට ගන්න පුළුවන්. රසායනික ජීවනයේ සිද්ධ වෙන්නේ මතක තියාගන්න එන්සයිම මගින්. එන්සයිම මගින් ආහාරවල සිද්ධ වෙන ජීර්ණයට කියන රසායනික ජීවනයේ. මේ එන්සයිම හරියට ක්‍රියාත්මක වෙන්න නම් නිවැරදි උෂ්ණත්වය ලැබිය යුතුයි. එන්සයිම හරියටම හොඳටම ක්‍රියාත්මක වෙන්නේ සෙල්සියස් අංශක 35 40 අතර උෂ්ණත්වයේ. ඒතර අපේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. ඒතර අපේ ශරීරයේ එන්සයිම වල ක්‍රියාකාරීත්වයට හොඳටම හැඩගැහිච්ච පෘෂ්ඨයක් නැත්තම් ප්‍රදේශයක් අපේ ශරීර අභ්‍යන්තරයේ. එනා එන්සයිම එන්සයිම කියන්නේ මොනවද හුවොත් ජෛව රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ප්‍රෝටීන් වර්ග. එන්සයිම කියන්නේ ප්‍රෝටීන් වර්ග. ඒ ප්‍රෝටීන් වලින් කරන්නේ අපේ ශරීරය තුල සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි කරනවා. මේ එළියේ පැය ගාණක් සිද්ධ වෙන දේ ඇඟ ඇතුළේදී විනාඩි ගාණක් සිද්ධ කරනවා. එන්සයිම වලින් කරන්නේ ඒක. දැන් එළිය පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙන ගොඩක් වෙලා ගත වෙනවා නම් ඇඟ ඇතුළේදී ඒක විනාඩි 10ක් පළවෙන් වෙනවා. එන්සයිමකින් කරන්නේ යන්නේ වැඩි. එතකොට එන්සයිම ගත්තම එන්සයිම වලට තව එන්සයිම වල ක්‍රියාකාරීත්වයට වැඩගත් වෙන සාධකයක් තමයි එකක් උෂ්ණත්වය. අනිත් එක තමයි pH අගය. එන්සයිම වල සමහර එන්සයිම ක්‍රියාත්මක වෙන්නේ අඩු pH අගයේදී. අඩු pH අගයක් තියෙන්නේ මතක තියාගන්න පුතේ අඩු pH අගයක් තියෙන්නේ ආම්ලික මාධ්‍ය වල. ආම්ලික මාධ්‍ය කියලා කියන්නේ ඒ කියන්නේ එතන අම්ලයක් මොනවා හරි අම්ල ද්‍රව්‍ය අඩංගු වෙලා එතන pH අගය අඩු වෙලා. අම්ල කියන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා pH අගේ 1ත් 6ත් අතර තියෙන අවස්ථාවේ තියෙනවා නම් යම් ද්‍රව්‍යයක් අපි කියන එකට අම්ලයක් කියලා. බාෂ්මික මාධ්‍යවලදී ක්‍රියා කරන එන්සයිම තියෙනවා. සමහර එන්සයිම ආම්ලික මාධ්‍යවල, සමහර එන්සයිම බාෂ්මික මාධ්‍යවලදී. දැන් එතකොට අපි ඉගෙනගෙන තියෙනවා ආම්ලික මාධ්‍යවලදී. හරිද? මතක තියාගන්න ආම්ලික මාධ්‍යවලදී ක්‍රියා කරන එන්සයිම තියෙන්නේ ආමාශයේ. මොකද අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ආම්ලික මාධ්‍යයක් තියෙන්නේ ආමාශය විතරයි. ආම්ලික මාධ්‍යයක් තියෙන්නේ ආමාශය විතරයි. එතකොට ආමාශයේදී ක්‍රියා කරන එන්සයිම තමයි පෙප්සින් හා රෙනින්. ආමාශයේදී අපේ ශරීර මේ ආහාරවලට ආමාශික බිත්ති වලින් ශාවය වෙනවා ආමාශික යුෂය. ඒ ආමාශික යුෂයේ තියෙන එන්සයිම දෙකක්. එකක් පෙප්සින්, අනිත් එක රෙනින්. අනිත් එන්සයිම බාෂ්මික මාධ්‍යවලදී ක්‍රියාත්මක වෙන්නේ. ඊට පල්ලෙහායින් තියෙන පිත පිත්‍යුෂය, පිත්‍යුෂයෙන් ආහාර බාෂ්මික කරනවා. එතකොට ආහාර ජීර්ණයේදී රසායනික ජීර්ණය සිද්ධ වෙනවා. එන්සයිම වගේ එන්සයිම ආම්ලික මාධ්‍යයකදී ක්‍රියා කරන එන්සයිම තියෙන ආමාශයේ ආමාශයේ එන්සයිම දෙකක් ශ්‍රාවය වෙනවා. එකක් තමයි පෙප්සින්, අනිත් එක තමයි රෙනින්. එහෙනම් උත්තරය මෙතන පෙප්සින්. හරිද? පරමාණුක නෂ්ටිය අඩංගු අන්තර්ගත අංශු පමණක් අඩංගු පිළිතුර උත්තරේ 3. පරමාණුක නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන හා නියුට්‍රෝන. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. වස්තුවක වාතයේදී බර WA. ජලයේ ගිල්ලූ විට YA. විස්ථාපනයේ වූ ජල පරිමාවයේ බර ZB. වාතයේදී බර W. ජලයේදී බර Y. එහෙනම් උඩුකුරු තෙරපුම් බලය වෙන්නේ W වලින් Y අඩු කරාම අන්න උඩුකුරු තෙරපුම් බලයට ඒක සමානයි. දැන් අපි පොඩ්ඩක් ආකිමිඩිස් කතා කරමු. ආකිමිඩිස් මූල ධර්මය. හරිද? මොකද්ද ආකිමිඩිස් මූල ධර්මය කියන්නේ? කියන්න බලන්න කවුරු හරි ආකිමිඩිස් මූල ධර්මය. අපි ඉගෙනගෙන තියෙනවා ආකිමිඩිස් මූල ධර්මය. ආකිමිඩිස් මූල ධර්මය කියලා කියන්නේ හොඳට අහගන්න. මං ගිය සතියේ පේපර් එකෙත් මේක ඉගෙනගෙන. දැන් ඒක නිසා ඔයගොල්ලෝ මේ සතියේ පේපර් එකට ඔකට උත්තරේ ගන්න පුළුවන්. හරිද? මේ සතියේ පේපර් එකට ගිය සතියේ පේපර් එකේ උගන්වපු ටික ඇටි මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න. මම ඔයගොල්ලන්ට මේ කතාව කිව්වා මීට කලින්. ප්‍රශ්න පත්‍ර 10ක් කරනකොට ඔයගොල්ලන්ට විෂය ඉගෙන ගත්තේ නැතත් ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර 10ක් කරා නම් ඇති. 10ක් කරනකොට විෂය ඉගෙනුවේ නැත්නම් සමහර ප්‍රශ්න වලට පාසියෙන් උත්තර ලියන්න පුළුවන්. හරි. ආකිමිඩිස් මූල ධර්මය. මොකද්ද මේ ආකිමිඩිස් මූල ධර්මය කියන්නේ? ආගන්තරු ආකිමිඩිස් කියව මෙන්න මෙහෙම කතාවක්. වස්තුව සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්, يعني සම්පූර්ණයෙන් හරි භාගයට හරි තරලයක් තුල ගිල්ලූ විට, දැන් මොනවා හරි තරලයක් තුල වස්තුවක් ගිල්ලනකොට තරලයෙන් ටිකක් එළියට යනවා. සම්පූර්ණයෙන් පිටලා තියෙන වාදනයක් කියලා මොනවා හරි වස්තුවක් ගිල්ලුවම ඒ ටික වස්තුවට සාපේක්ෂව ටිකක් එළියට යනවා. ඒ එළියට යන තරල පරිමාවේ බර
උඩුකුරු තෙරපුම් බලයට සමානයි. වස්තුවක් ගිල්ලනකොට ඇති වෙන ඉහළට බලයක්. දැන් ඔන්න තරලයේ ගිල්ලුවා මේ උඩ අතට බලයක් ඇති වෙනවා. මේකට කියන U උඩුකුරු තෙරපුම් බලය. මේක සමානයි කෝවා මේ එළියට එන තරල පරිමාවේ බර. මෙතන නම් මේ තරල පරිමාවේ බර දීලා තියෙන්නේ ඉසෙක් කියලා. වාතයේදී බර දීලා තියෙනවා වාතයේදී බර දීලා තියෙනවා W. ජලයේදී බර දීලා තියෙනවා Y. එහෙනම් උඩුකුරු තෙරපුම් බලය කියන්නේ W වලින් Y අඩු කරනවා. W වලින් y අඩු කරන්න ඕන. වාතයේදී බරෙන් ජලය තුලදී බර අඩු කරුවන් ලැබෙන්නේ උඩුකුරු තෙරපුම් බලය. උඩුකුරු තෙරපුම් බලය සමානයිලු විස්ථාපනයේ උත්තර පරිමාවයි බර. එහෙනම් මේක සමානයි උඩුකුරු තෙරපුම් බලය. උඩුකුරු තෙරපුම් බලය සමානයි විස්ථාපනයේ උත්තර පරිමාවයි බර. එහෙනම් සම්බන්ධය W ඍණ y සමානයි ඉතින්. ඔන්න උත්තර. W ඍණ y සමානයි ඉසේ. W ඍණ y සමානයි ඉසේ උත්තරේ දෙක. එනම් උඩුගුරු තෙරපුම් බලය මොකක්ද ඇහුවොත් නැත්නම් ආකිමිඩිස් මූල ධර්මය කියන්නේ මොකක්ද ඇහුවොත් උඩුගුරු තෙරපුම් බලය කියන්නේ වස්තුවක් තරලයේ අතුරු ගිල්ලුවට තරලය වගේ ඉහළට ඇති කරන බලයනේ. ආකිමිඩිස් මූල ධර්මය මොකක්ද කියලා ඇහුවොත් වස්තුව සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් තරලයක් තුල ගිලී ඇති විට විස්ථාපණය වන තරල පරිමාවයේ බර වස්තුව මත හට ගන්නා උඩුගුරු තෙරපුම් බලයට සමාන වේ. තරලය මගින් වස්තුව මත හට ගන්නා උඩුකුරු තෙරපුම් බලයට සමාන වේ. එහෙනම් උත්තරේ ඔකේ දෙක. හරි. එතනින් පස්සේ මම පොඩි වෙලාවක් දෙන්නා. නැහ හත් වෙනි ප්‍රශ්නේ මම කතා කරන්නම්. හත් වෙනි ප්‍රශ්නේ කියනවා මිනිසාගේ යම් ජානයක සිදුවන විකෘති වීම නිසා රතුරු දිරාණු වල අසාමාන්‍ය හිමොග්ලොබින් අණුවක් නිපදවේ. මෙම ප්‍රවේණිකා ආබාධය හඳුන්වන නම. අපි ප්‍රවේණික රෝග කතා කරන්නේ හතරයි. 10 වසරේදී ප්‍රවේණික රෝග ගැන කතා කරන්නේ හතරයි. ප්‍රවේණික රෝග කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන රෝග. කියන්නේ අම්මල තාත්තලාට තිබිලා දරුවන්ට සම්ප්‍රේෂණය වෙනවා නෑ. නැත්නම් පරම්පරාවේ ඉස්සරහ කෙනෙකුට තිබිලා, කියන්නේ ඉස්සර හිටපු කෙනෙකුට තිබිලා දැන් ඉන්න පරම්පරාවේ කාට හරි යදෙනවා නම් අපි ඒවට කියන ප්‍රවේණික රෝග. ඒතර ප්‍රවේණික රෝග අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හටගන්නා ප්‍රවේණික රෝග. ඔයගොල්ලෝ අහගෙන විතරක් ඉන්න 10 වසරේ අය. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හටගන්නා රෝග. අනිත් එක තමයි ජාන විකෘති වීම නිසා හටගන්නා ප්‍රවේණික රෝග. මම කියන්නේ ලෙඩ හතරයි කියලා. ඔය හතරෙන් දෙකක් අර මුලින් කිව්ව එක ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හටගන්නා රෝග. ඊළඟට ජාන විකෘති වීම නිසා හටගන්නා රෝග දෙකක් අපි කතා කරමු. හතරයි කතා කරන්නේ. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හටගන්නා රෝග දෙක විදිහට අපි කතා කරන්නේ රතුකොළ වර්ණන්ධතාවය හා හිමෝෆීලියා. මොන ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හටගන්නා රෝග දෙක තමයි මොනවද? රතුකොළ වර්ණන්ධතාව හා හිමෝෆීලියා. ඊළාට ජාන විකෘති නිසා හටගන්නා රෝග දෙක තමයි ඇලිබව හා තැලසීමියා. ඇලිබව කියන්නේ හැම වර්ණයට අදාළ මෙලනින්. හැම වර්ණයට බලපානව මෙලනින්. මෙලනින් කියලා වර්ණකය. එම වර්ණකය නිපදවන ජානයේ විකෘතියක් නිසා එම වර්ණකේ නිෂ්පාදනය නොවි. ඇලිබව හැදුනම් ඒ මිනිස්සය සම්පූර්ණයෙන් සුදු පාටයි. සුදු හිසකේ, සුදු ඇහිපිය, සුදු සම, ඒ ඔක්කොම සුදු පාට වෙනවා නම් අපි කියනවා යාට ඇලි පුද්ගලය කියලා. ඇලි පුද්ගල, ඇලි සත්තු ඕන තරම් ඉන්නවා. එහෙනම් හැම වර්ණයට අදාළ ජානය සිදුවන විකෘතියක් නිසා මෙලනින් නිෂ්පාදනය නොවීම අපි කියනවා ඇලිබව කියලා. රතුරු දිගාණු වල හිමොග්ලොබින් නිපදවන අණුවේ අණු නිපදවන ජානයේ සිද්ධවන විකෘතියක් නිසා ඇතිවන රෝගය තමයි තැලසීමියා. තැලසීමියාව හැදුනම හිමොග්ලොබින් හරියට හැදෙන්නේ නැහැ. හිමොග්ලොබින් හැදෙන්නේ නැති වුනාම ඔක්සිජන් හරියට පරිවහනය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් දන්නවා හිමොග්ලොබින් මගින් තමයි ශරීරය පුරා රතුරු දිග සෛල වලින් ඔක්සිජන් ගෙනියන්නේ. රතුරු දිග සෛල වල හිමොග්ලොබින් තියෙන හිමොග්ලොබින් වලින් තමයි ඔක්සිජන් ගෙනියන්නේ. ඒතර ඔක්සිජන් ගෙනියන්නේ නැහැ. ඒගොල්ලෝ දුර්වල වෙනවා. අවුරුදු 14ක් 15ක් යනකොට බොහෝ වෙලාවට මැරෙනවා. පොඩි අක්මාව ඉදිමෙනවා, ප්ලීහාව ඉදිමෙනවා. හිමොග්ලොබින් හරියට හැදෙන්නේ නැහැ. ඒව විනාශ වෙනවා. රතුරු දිනානු දවස් 120 නෙමෙයි අඩු කාලයකින් මැරෙනවා. රතුරු දිනාන වල ආයු කාලය දවස් 120යි. නමුත් මේ මොනවයි තැලසීමියා හැදුනම් ඒ ගොල්ලෝ ඉක්මනට මැරෙනවා ඊට කලින්. ඒකට ඒක තමයි රෝග ලක්ෂණ. එහෙනම් උත්තරේ මෙතන මතක තියාගන්න තැලසීමියාව. තැලසීමියාව. හරිද? හිමොග්ලොබින් අණුවක් නිපදවන එක. ඊටින් පස්සේ මම පොඩි වෙලාවක් දෙන්නම්. 8 9 10 11 කියන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලන්න. 8 9 10 11 ඉක්මනට උත්තර ලියන්න. 8 9 10 11
හරි අපි යමු ඊළඟට ඇමෝනියායි ලුවිස් ව්‍යුහය දැක් නිවැරදිව දැක්වෙන පිළිතුර ලුවිස් ව්‍යුහය කියලා කියන්නේ සහසංයුජ බන්ධනයක් මගින් මූලද්‍රව්‍ය පරමාණු එකිනෙක බැඳෙන විට ඒ ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගැනීමක් සිද්ධ කරනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියා ගන්න ආකාරය පිළිබඳව එක එක විද්‍යාඥයන් නැත්නම් මේ සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය සහසංයුජ බන්ධනයක් හැදෙන විදිය දක්වන්න එක එක ක්‍රම යොදා ගන්නවා සහසංයුජ බන්ධන නිරූපණය කරන්න එයින් එක නිරූපණ ක්‍රමයක් තමයි මෙන්න මේ ලුවිස් ව්‍යුහය දැන් අපි සහසංයුජ බන්ධනය මම පොඩ්ඩක් 10 වසරයක් ඉන්න නිසා පොඩ්ඩක් මේක මතක් කියලා දෙන්න සහසංයුජ බන්ධනයක් දැන් අපි දන්නවා මූලද්‍රව්‍ය පරමාණු ආසයි ස්ථායි වින්‍යාසයන්ට පත් වෙනවා අපි දන්නවා 8 වෙනි කාණ්ඩේ ඉන්නවා හීලියම් නියෝන් ආගර් මේගොල්ලෝගේ අවසාන ශක්ති මට්ටම එහෙම නැත්නම් අපි ඒවට කියවා සංයුජතා කවචය පිරিলা කියන්නේ සංයුජතා කවචය කියන්නේ අවසාන ශක්ති මට්ටමේ පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන පිරিলা තියෙනවා එතකොට අපි කිව්වා මේ මූලද්‍රව්‍ය ස්ථායි නැත්නම් කිව්වා ස්ථායි එහෙම නැත්නම් නිෂ්ක්‍රීයයි තනි තනියම ඉන්නේ බන්ධන හදන්නේ නැහැ පරිසරයේදී ඒගොල්ලෝ වෙනත් මූලද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ඒත් අනිත් මූලද්‍රව්‍යත් කැමති ඒ තත්ත්වයටපත් වෙන්න එනවා ස්ථායි වින්‍යාසයන්ටපත් වෙන්න කැමති එතකොට ඒගොල්ලෝ කරන දේවල් තුනක් තියෙනවා එකක් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන. ඉලෙක්ට්‍රෝන පිට කරාම හැදෙන ධන ආයන. තව දෙයක් තමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. එතකොට හැදෙන ඍණ ආයන. මේ ධන ආයන ඍණ ආයන එකට බෙදුනම හැදෙන අයනික බන්ධන. එක වෙන එකක්. ඉලෙක්ට්‍රෝන පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න ඕන දෙකයි. අනිත් එක තමයි ඉලෙක්ට්‍රෝන හවුල තියාගන්න. හවුල තියාගන්නේ යුගල් වශයෙන්. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන හවුල තියාගත්තම හැදෙන බන්ධන වලට කියන සහසංයුජ බන්ධන. ඉලෙක්ට්‍රෝන හවුල තියාගත්තම හැදෙන බන්ධන වලට කියන නම තමයි සහසංයුජ බන්ධන. මේ සහසංයුජ බන්ධන වලින් මූලද්‍රව්‍ය බැඳෙනකොට ඒ හැදෙන විදිය නිරූපණය කරන්න අපි භාවිත කරන ක්‍රම තුනක්. සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය ඇඳලා පෙන්වන ක්‍රම තුනක් තියෙනවා. ඒ ක්‍රම තුන තමයි එකක් තමා දරුවෝ තිත් කතිර සතහ. අනිත් එක තමා ලුවිස් තිත් ව්‍යුහ. අනිත් එක තමා ලුවිස් ව්‍යුහ. ඔය තුනම අපි දැනගන්න ඕන. ඔය දැන් තියෙන ඇමෝනියා අණු දැන් මම ඕගොල්ලොන්ට ඔය තුනම ඇදලා පෙන්නනවා තිත් කතිර සටහන ඇතිවන ආකාරය ලුවිස් තිත් ව්‍යුහය ඇතිවන ආකාරය ඊළඟට ලුවිස් ව්‍යුහය ඇතිවන ආකාරය හොඳට බලන්න තිත් කතිර සටහන කොහොමද ඇති වෙන්නේ ලුවිස් තිත් ව්‍යුහය ඇති වෙන්නේ කොහොමද ලුවිස් ව්‍යුහය ඇති වෙන්නේ කොහොමද ඊට කලින් මේ සහසංයුජ බන්ධන අඳින්න අපි යොදාගන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික විතරයි එහෙනම් අපි අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අපි දැනගෙන ඉන්නවා. එහෙනම් ඊට කලින් අපි ලියා ගන්න ඕන පැත්තකින් මේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස. අව නයිට්‍රජන් දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියන්න හයිඩ්‍රජන් වල ඉඳලා. මොකද නයිට්‍රජන් වි හයිඩ්‍රජන් වෙන අපිට ඕන වෙන්නේ. අබලා ගන්න. පිළිවෙලට හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. මුන්නයි ටිකේ මම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියනවා. හයිඩ්‍රජන් 1. හීලියම් 2 ලිතියම් 2.1 බෙරිලියම් 2.2 බෝරෝන් 2.3 කාබන් 2.4 නයිට්‍රජන් 2.5 හරි දැන් බලන්න දරුවෝ හැබැයි මුලයි ඉඳලා මූලික මට්ටමේ ඉඳලා මේ කියලා දෙන්නේ අමතක වෙන අයට හරි ඉගෙනගෙන නැති අයට හරි සම්පූර්ණ කොටසම මේ කියලා දෙනවා ඒක නිසා බලන්න මේ වගේ දෙකාරක් තුන් පාරක් කියලා දෙනකොට ඔයගොල්ලෝ මේක පුළුවන් දැන් අපි මේ සහසංයුජ බන්ධන නිරූපණය වෙන ආකාරය අඳින්න ගන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරයි. අවසාන ශක්ති මට්ටමනේ කියන ගමන මට්ටමේ සංයුජතා කවචය. දැන් මෙතන අරගෙන තියෙන්නේ හයිඩ්‍රජනෝයි නයිට්‍රජනෝ. මේ අණුව හැදිලා තියෙන්නේ ඇමෝනියා වලින්නේ හයිඩ්‍රජන් හා නයිට්‍රජන් වලින්. දැන් අපි බලාගෙන ගියාම අවසාන ශක්ති මට්ටමේ තියෙනවා හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක්. මේ නයිට්‍රජන්ගේ තියෙනවා පහ. දැන් අපි අනිමු තිත් කතිර සටහන අනිත් එක ලුවිස් තිත් ව්‍යුහය ලුවිස් තිත් ව්‍යුහය ඊළඟ එක ලුවිස් ව්‍යුහය
लुविस व्यू है अरे दे इतना कोड बड़ा करने दारू हो दें में तो ना में बंधने में कोल लो एकटेक का हुए ला में बंधने हर ना में नाइट्रोजन के आवश्यकता में तक तीव्रता में संपूर्ण बिन्नो नाइट्रोजन के दर बहुत तीव्र नो अटक बिन्नो है ना में आप तूना गानो हाइड्रोजन हीलियम के तत्व ने बात देनो हाइड्रोजन ने का गानो हाइड्रोजन ने का कौन है नो नाइट्रोजन के तूना कौन है नाइट्रोजन के तूना कौन है ना निशा नाइट्रोजन हाइड्रोजन ला तुमने ने संबंध कर गानो मुकदा हाइड्रोजन एक के ने कुटा पुलवां एकाई हाउलट दान मुकदा या का एकाई नहीं थी ने बड़ा नैन एकाई थी ने एका हाउलट दान ने पुलवां दम्मा मत तिपका तेरे साथ हाँ ना दी दी तिपका तेरे साथ हाँ ना दी दी हाइड्रोजन क्या आवती है ना संयुज्यता का वचे है बात अवसान शक्ति मत में इलेक्ट्रॉन चितकिंदा को हाइड्रोजन का आवती तत्ती है ना ඊට අල්ලපු එක්කෙනා ගාවදී නම් සාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කතිර වලින් දක්වනවා. තිත්කදේ සතරහනේ අනිද්දි ඒක තමයි ගන්න නීතිය. එක මූල ද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන තිතකින් දක්වනවා නම් ඊට යාබ දෙකේන කතිර වෙන්න ඕනේ. ඊට යාබ දෙකේන අපහු තිත් වෙනවා. එහෙමයි යන්නේ. හරිද? දැන් මම ඔන්න හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටමේ කියන මූල ද්‍රව්‍ය තිතකින් දක්වුවා. තාම මේ තිත්කදේ සතරහනේ අඳමින් ඉන්නේ. හරිද? අඳලි ඉවර නැහැ. නයිට්‍රජන් ගේන අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා සංයුජතාවල. ඒක මම කටිද පහකින් දක්වනවා. 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන තිතකින් දක්වනවා. ආයිත් මෙයාගේ අවසාන ශක්ති මට්ටම තිතකින්. හරි දැන් අපි දැන් ඔන්න බන්ධන ඇති වෙන ආකාරය අඳින්න ඕන. දැන් හයිඩ්‍රජන් දෙක එකක් වදි. අල්ලපු එකනාවෙන් ගන්න ඕන. ගන්න නයිට්‍රජන් දෙක. මෙන්න මේ නයිට්‍රජන් ගේ එක කතිරයයි මේ හයිඩ්‍රජන් ගේ තිතයි අරගෙන මෙන්න මෙතන හදන බන්ධනය. ඒ බන්ධනේ හදන්නේ ඒ හදන මූලද්‍රව්‍ය දෙකේ හරි මැද තමයි අපි මේ බන්ධනේ ලියන්නේ. අඳින්නේ තිතයි කතරේ. මේ තිතයි කතරේ කියන්නේ බන්ධනය. මේව බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. ඒ යුගල අඳින්නේ හරියටම නයිට්‍රජන් හා හයිඩ්‍රජන් ගේ හරි මැද. ඔන්න දැන් අපි එක බන්ධනයක් ඇද්දා. දැන් ඔන්න මේ හයිඩ්‍රජන් ස්ථායි වෙනවා. එයා හීලියම් ගේ තත්ත්වයට පත් වෙලා එයාට දැන් ගැටලුවක් නැහැ. හැබැයි නයිට්‍රජන් ගේ දැන් තියෙන්නේ 1යි 2යි 3යි 4යි මෙතන දෙක මෙයාටත් ඇයිටි. දැන් හවුලක් නම් මෙයාටයි නෑඩ දෙකෙන්නම් තමයි තියෙන්නේ. හයිඩ්‍රජන්ටත් ඇයිටි නයිට්‍රජන්. හයිඩ්‍රජන් වලේ දෙක සම්පූර්ණයි. නයිට්‍රජන් ගාව 1යි 2යි 3යි 4යි 5යි 6යි. එයාට තවමයි. එහෙනම් මෙන්න මේ එක කතිරය මෙයාට දීලා මෙන්න මෙතන හදන බන්ධනය. දැන් අපි බලන නයිට්‍රජන් ගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒකෙත් එකක් මතයි. අටක් වෙන්නේ නැහැ. නියෝන් ගේ තත්ත්වයට පත් වෙන නම් අටක් වෙන්න ඕන අවසාන තත්ත්වය. මෙතනත් හයිඩ්‍රජන් එකක්ම දෙනේ. එහෙනම් මෙන්න මෙතන මේ දෙන්න එකහුව වෙලා ආපහු හදනවා. මෙන්න මෙතන බන්ධනය. එයා අන්දිර බන්ධන ඉලෙක්ට්‍රෝන හරියටම මේ දෙන්නගේ බඳ ආදීන්නේ. මේ දෙන්නගේ බඳ මේ බන්ධනය ඉලෙ. ඔන්න තිත්කතර සටහන. දැන් මේ තිත්කතර සටහන දැක්කම ඔයගොල්ලොන්ට පේන්න ඕන මේ හයිඩ්‍රජන් ගේ වටේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක එයා ස්ථායි තත්ත්වයට පැමිණිලා. මේ හයිඩ්‍රජන් ගේ වටේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක يعني මේ දෙක මෙයාට අයිති. මේ දෙක මේ හයිඩ්‍රජන්ට අයිති. මේ දෙක මේ හයිඩ්‍රජන්ට අයිති. ඒ වගේම මේ ඔක්කොම ටික නයිට්‍රජන්ට අයිති. නයිට්‍රජන් ගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. නයිට්‍රජන් සම්පූර්ණයි. එහෙනම් මෙන්න තිත්කතර සටහන. හරිද? තිත්කතර සටහන ඇඳට පස්සේ ලුවිස් තිත්පියුවේ අඳින්න හරි ලේසි. ලුවිස් තිත්පියුවේදී කරන්නේ දරුවෝ මේ ඔක්කොටම තිද්දා ලුවිස් තිත්තුවේදී කරන්නේ තිත් කටිර නෙමෙයි ඔක්කොම තිත් මෙතනක් තිත් දෙක මෙතනක් තිත් දෙක මෙතනක් තිත් දෙක මෙතනක් තිත් දෙක දැන් බලා ගන්න පොඩ්ඩක් මෙන්න මෙතන තියෙන්නේ මේ බන්ධන වලට සහභාගී වෙච්ච ඉලෙක්ට්‍රෝන තිතයි කටිරේ මෙතනක් තිතයි කටිරේ මෙතනක් තිතයි කටිරේ මේවට ගැන බන්ධන ඉලෙක්ට්‍රෝන විභාග දැන් ඕගොල්ලෝ ගෙන් අහුවා ඇමෝනියා අණුවේ ඇති බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කොපමණද ඇමෝනියා අණුවේ මතක තියාගන්න බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙනවා 1යි 2යි 3යි මෙතන තියෙන කතිර දෙකක් විතරයි ඒක තේරෙනවා මෙයා බන්ධන වලට සහභාගී වෙලා නැහැ බන්ධන වලට සහභාගී වෙලා නැත්තම් ඒවට කියලා නම තමයි එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දැන් මේ ඇමෝනියා අණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් අපිට මතක තියා ගන්න. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් තියෙනවා. දැන් ඔන්න ලුවිස් තිත් ව්‍යුහයක් ගන්න. ඊළඟට ලුවිස් ව්‍යුහය.
इलेक्ट्रॉन युगल बंधन वलट सहभागी नो इलेक्ट्रॉन युगल बंधन इलेक्ट्रॉन युगल इरा मेतन बंधन इलेक्ट्रॉन युगल इरा मेतन बंधन इलेक्ट्रॉन युगल इरा बंधन इलेक्ट्रॉन युगल इराकी හදිසිය මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තිබුණා ඉදි දෙකක් වෙනවා. ඒතර අපි කියන්නේ ද්විත්ව බන්ධනයක් කියලා. එක බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල නැත් තනි බන්ධනයක්. අපි කියන්නේ ඒක බන්ධනයක්. එහෙනම් ඔන්න මෙන්න උත්තරේ. හරිද? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් තුන. ඉදි තුනකින් එකසාර ඉලෙක්ට්‍රෝන යුගල තිත්වලින්. එතකොට මේක තමයි ලුවිස් විව්වේ. තිත් කතිර සටහන ලුවිස් තිත් විව්වේ ලුවිස් විව්. ඔය තුන තමයි අපිට සහසංයුජ බන්ධන ඇතිවන ආකාරය නිරූපණය කරන්න තියෙන ක්‍රම තුන. තිත් කතිර සටහන, ලුවිස් තිත් ව්‍යුහය, ලුවිස් ව්‍යුහය. නම් පිළිතුර තුන. නමය. පහත පරිපත සංකේත අනුපිළිවෙලින් දක්වා ඇති නිවැරදි වර්ණය කුමක්ද? කියන්නේ පරිපත සංකේත ටික. පළවෙනි එකේ තියෙන්නේ ප්‍රතිරෝධකයක් මුලින්ම දෙන්නේ ප්‍රතිරෝධකයක් හරිද ප්‍රතිරෝධක අපි 10 වසරේ විද්‍යුතය පාඩමේදී ඉගෙන ගන්නවා ප්‍රතිරෝධක නිරූපණය කරන එක ක්‍රමයක් තමයි මෙන්න මේක එහෙම නැත්නම් මෙන්න මේ මේ දෙකම ප්‍රතිරෝධක සඳහා භාවිත කරන පරිපත සංකේත ඊළඟ මේ කියන්නේ earth භූගතයක් අපි භූගත කම්බියක් පොළවට සම්බන්ධ කරනවා කියන්නේ භූගත කරනවා කියලා දැන් ඕගොල්ලෝ දන්නවා ගෙදර තියෙනවා භූගත රැහනක් ගෙදර වයරින් එකේ කොළ පාටයි කහ පාටයි හරි එහෙම නැත්නම් කොළ පාට හරි කොළ පාට කහ පාට හෝ නැහැණක් තියෙනවනේ අපි ඒකට කියනවා භූගතය. ඒතර භූගත රැහන තමයි මේ තියෙන්නේ. ඊළාට තුන්වැනි එකේ තියෙන්නේ විචල්‍ය ප්‍රතිරෝධකය. ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් නම් අපි ඒකට කියන්නේ විචල්‍ය ප්‍රතිරෝධකය. හතරවැනි එකේ තියෙන්නේ සූර්ය කෝෂය. හරි සූර්ය කෝෂයක් ඒක එතකොට උත්තරේ එන්නේ දෙක ප්‍රතිරෝධකය භූගතය විචල්‍ය ප්‍රතිරෝධකය ඊළඟ සූර්ය කෝෂය ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නය 10 නිරෝගී පුද්ගලයෙකුගේ ගුච්චිකා පෙරණයේ අඩංගු නොවන ද්‍රව්‍ය बहिश्रावी पद्धति अदाल प्रश्न हयवेनि पाठमे कुलहवसरे मानव देह क्रियावली पाठमे पद्धति कुटस्य अटते अपि पद्धति हता कथा कन्नो श्वसन पद्धति आहार जीर्ण पद्धति बहिश्रावी पद्धति रुधिर संसरण पद्धति रुधिर संसरण पद्धति में तव कुटसक् विदिर कथा कन्नो वसा पद्धति इत पश्चे स्नायु पद्धति अंतरासर्ग पद्धति वेटिक अपि कथा कर ओतेंदी ओय बहिश्रावी पद्धतिये वकुगडु ऐतुले वकुगडु वलट कियने रुक्क कियला मुत्रा पेरेन कोट सिद्धवन क्रियावलियेदी एकट अदालव प्रश्नयक् तमयि ओय अहला तियेन्ने निरोगी पुद्गलयेकुगे गुच्चिका पेरेनये अडंगु नोवन द्रव्य वन्ने හරි පොඩ්ඩක් බලාගන්න මම මේ ටිකේ වටපිටාව කියලා දීලා ඔයගොල්ලන්ට උත්තරේ කියලා දෙන්නම්. නිරෝගී පුද්ගලයෙකුගේ මුචිකා පෙරණේ අඩංගු නොවන ද්‍රව්‍ය මාන්නේ. හරි. ආගන්නකො. අපේ ශරීරයේ තියෙන නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන්නේ නයිට්‍රජන් අඩංගු බහිශ්‍රාවී ද්‍රව්‍ය පිටකිරීමට හැඩගැහිච්ච පද්ධතිය තමයි මුත්‍රවාහිනී පද්ධතිය හරිද මුත්‍රවාහිනී පද්ධතිය ඒක නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය විශයි ඒක නිසා අපි නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය ජලයත් එක්ක මිශ්‍ර කරලා තමයි බහැර කරන්නේ මුත්‍රා විදියට එතකොට මේ මුත්‍රවාහිනී පද්ධතියට අයිති රොක්ක යුගල මේ විදියට රොක්ක යුගලක් අයිති හරිද ඊට පස්සේ මේ රුක්ක වලින් එන මෙහෙම මුත්‍රවාහිනී යුගලක් ඇති රුක්ක යුගලක් කියන රුක්ක කියන්නේ වකුගඩු දෙක ඊට පස්සේ මුත්‍රවාහිනී හරිද මුත්‍රවාහිනී වලින් පස්සේ මුත්‍රාශය මුත්‍රාශයෙන් පස්සේ මුත්‍රා මාර්ගය ඊට පස්සේ මුත්‍රා විවරය ඔය විදිහට තමයි
මේ බහිශ්‍රාවී පද්ධතිය කොටස්. මේ බහිශ්‍රාවී පද්ධතිය මෙහෙම රුධිර නාල සම්බන්ධ වෙනවා. වකුගඩුවට රුධිරය ගෙනියන නාලයට කියන්නේ රුක්කීය ධමනිය කියලා. මේ තියෙන රුක්කීය ධමනිය මේ පැත්තට යනවනම් වකුගඩුව දෙකට රුධිරය අරගෙන යනවා. ඊළාට වකුගඩුව වලින් එළියට රුධිරය අරන් එනවනම් කියන්නේ ඒකට රුක්කීය ශිරා කියලා. මේ තියෙන්නේ රුක්කීය ශිරා. හරි? රුක්කීය ශිරා ඔන්න ඔය විදිහට අයිති වෙන්නේ. මේ වකුගඩු ඇතුලේ මතක තියාගන්න මේ වකුගඩු ඇතුලේ මුත්‍රා පෙරෙන කුඩා ඒකක තියෙනවා. මේ වකුගඩු හේවත් රුක්ක තුල මුත්‍රා පෙරීම සිද්ධ කරන කුඩා ඒකක වලට කියන්නේ රුක්කාණු කියලා. රුක්කය තුල මුත්‍රා පෙරීම සිද්ධ කරන කුඩා ව්‍යුහයන්ට කියන්නේ රුක්කාණු. මේකට කියන්නේ අපි කියන්නේ මේ වකුගඩුවේ නැත්නම් රුක්කයේ ව්‍යුහමය හා කෘත්‍යම ඒකක නැත්නම් බහිශ්‍රාවී පද්ධතියේ ව්‍යුහමය හා කෘත්‍යම ඒකකේ තමයි රුක්කා. මොකද මේක ඇතුලේ වකුගඩුවේ නෙවෙයි මුත්‍රා පෙරෙන්නේ රුක්කාණුවනේ. එක වකුගඩුවක් ඇතුලේ එක රුක්කයක් ඇතුලේ රුක්කාණු තියෙනවා මිලියන 1.5ක් විතර. එක රුක්කයක් ඇතුලේ රුක්කාණු තියෙනවා මිලියන 1.5ක්. කියන්නේ මේ එක වකුගඩුවක් ඇතුලේ රුක්කාණු මිලියන 1.5ක් විතර තියෙනවා. මේ වකුගඩුව ඇතුලේ තියෙන රුක්කාණුවක් මං අඳුද්ද දැන් මේකේ කොටස් ටික ඔයගොල්ලෝ මතක තියාගන්න. රුක්ක යුගල, මුත්‍රා වාහිනී යුගල, මුත්‍රාශය, මුත්‍රා මාර්ගය, මුත්‍රා විවරය. ඊට පස්සේ රුධිරය දෙනාට කියන්නේ රුක්කීය ධමනි, රුධිරය ආපහු එළියට එන නාලවලට කියන්නේ රුක්කීය ශිරා. මේ හස්තානික මහා ධමනිය මේක අදර මහා ශිරාව. ඔය ටික තමයි කොටස් ටික. හරිද? හරි. දැන් අපි ගත්තොත් දැන් අපි රුක්කාණුවක් ඇඳලා බලමු. රුක්කාණුව රුක්කාණුව මෙන්න මේ වගේ. මේකේ තියෙන කෝප්පාකාර හැඩති කොටසක් මෙහෙම. හරිද? ඊට පස්සේ තියෙන මෙහෙම දඟර ගෙනිච්ච නාලයක්. ඊට පස්සේ මේ දඟර ගෙනිච්ච නාල මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ වගේ පොඩි කුඩුවක් හදනවා. ආයිත් මෙතනින් ආයිත් මෙහෙම උඩට ඇවිල්ලා ආයිත් මෙහෙම දඟර ගහිච්ච නාලයක් හැදිලා මෙන්න මෙතනින් තවත් නාලයකට ඔහොම සම්බන්ධ වෙනවා. ඔකට ඇයි රුක්කාණුවක ව්‍යුහය. හරිද? රුක්කාණුවේ තියෙන කොටස් ටික. බලා ගන්නවා මම මේක ඔක්කොම ටික ඔයගොල්ලන්ට කියලා දෙනවා. ආයි හොඳටම පුළුවන් වෙන්න. රුක්කාණුවේ කොටස් ටික. හරිද? දැන් මෙන්න මෙතන මෙන්න මේ කෝප්පය වගේ එක ඇතුළට මෙන්න මේව රුධිර කේශ නාලිකාවක් ඇතුළු වෙනවා. ඇතුළේ මෙහෙම රුධිර කේශ නාලිකා ගුලියක් ඇදලා මෙතනින් එළියට යනවා. මේව. ඔයගොල්ලන්ට බලන්න මෙතන තියෙන ඇතුල් වෙන නාලය මහතයි විෂ්කම්බේ වැඩි එළියට පිට වෙන නාලය විෂ්කම්බේ අඩුයි. මෙතනේ රුධිරය ඇතුළ වෙනවා මෙතනේ රුධිරය එළියට යනවා. හැබැයි යන්නේ පීඩනය වැඩි. ඇයි මෙතන මහතයි මෙතන හි. හරි දැන් මම උක්කාණුවේ කොටස් ටික නම් කරනවා. මේ තියෙන මෙන්න මේ කෝප්පේ වගේ කොටසට කියන්නේ බෝමන් ප්‍රාවරය. බෝමන් ප්‍රාවරය. මේ බෝමන් ප්‍රාවරය හොයාගත්ත විද්‍යාඥයාගේ නම බෝමන්. ඒක නිසා තමයි ඒකට බෝමන් ප්‍රාවරය කියන්නේ. ඊළඟ මෙන්න මේ හරියට කියන්නේ අවිදුර සංවලිතය. අවිදුර සංවලිත නාලිකාව. සංවලිත නාලිකාව. මෙන්න මේ හරියට කියන්නේ අවරෝහණ බාහුව. අවරෝහණ බාහුව මෙතෙන්ට කියන්නේ හෙන්ලේ පුඩුව. ඒ හොයාගත්ත විද්‍යාඥයාගේ නම හෙන්ලේ පුඩුව. හෙන්ලේ පුඩුව මෙතෙන්ට කියන්නේ ආරෝහණ බාහුව. ආරෝහණ බාහුව මෙතෙන්ට කියන්නේ විදුර සංවලිත නාලිකාව. විදුර සංවලිත නාලිකාව මේ කොටසට කියන්නේ සංග්‍රාහක ප්‍රණාලය. සංග්‍රාහක ප්‍රණාලය. දැන් රුධිරය මෙතනින් මේක ඇතුළට ඇවිල්ලා මේක දිගේ මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනකොට මේ හරිය මේ සංග්‍රාහක ප්‍රණාලය යන්නේ මුත්‍රා. හරිද? රුධිරයේ තියෙන ද්‍රව්‍ය පෙරලා මෙතෙන්ට එනකොට මුත්‍රා තමයි මේ සංග්‍රාහක නාලයට එකතු වෙන්නේ. ඒ සංග්‍රාහක නාල ඔක්කොම එකතු වෙලා වකුගඩුවේ අර ශ්‍රෝණිය කියලා වකුගඩුවේ කෙළවරට එතනින් මුත්‍රා වාහිනිය දිගේ මුත්‍රාශයට යනවා. ඔක තමයි වෙන්නේ. හරි. දැන් ඔන්න මම මෙතන මම ඇන්නේ නැ මේ මේ රුධිර නාලය මෙහෙම ඇවිල්ලා මේක වටේ මෙහෙම මෙහෙම වෙලිලා තියෙනවා.
එකත් මතක තියාගන්න මේ රුක්කාණු වටේ හැමතැනම රුධිර කේශනාලිකා තියෙනවා මම නිකන් අඳින්නම් ඒක පොඩ්ඩක් මෙහෙම තියෙන රුධිර කේශනාලිකා මෙහෙම ඇවිල්ලා මේක වටේ මෙහෙම ගිහිල්ලා ඔතනින් මෙහෙම ඇවිල්ලා ආයි මෙතනින් මෙහෙට බෙදිලා මේක අරහා මෙහෙම ගිහිල්ලා හරිද ආයි මෙතනින් ඇවිල්ලා මෙහෙම මේක අරහවම ගිහිල්ලා මෙතනින් ওই ටික එක්කව වෙලා මෙතනින් එළියට යනවා රුධිර කේශනාලිකා ඔන්නමයි තියෙන්නේ හරිද රුක්කාණු දැන් ඔන්න මෙතනින් එනෝ රුධිරේ ආ මෙන් මේ මෙන්න මේ රුධිර කේශනාලිකා ගුලියට කියන නම ගුච්චිකාව ගුච්චිකාව හරි මේ මෙතන මේ බෝමන් ප්‍රාවරයේ ඇතුලේ තියෙන රුධිර කේශනාලිකා ගුලියට කියන්නේ ගුච්චිකාව දැන් ඔන්න මෙන්න මෙතනින් එනෝ රුධිරේ ඔ මේ රුධිරේ යන නාලයට කියන්නේ අභිවාහී ධමනිකාව අභිවාහී ධමනිකාව මේ එළියට යන නාලයට කියන්නේ අපවාහී ධමනිකාව අපවාහී ධමනිකාව හොඳට බලා ගන්න දරුවෝ මේ අභිවාහී ධමනිකාවට වඩා අභිවාහී ධමනිකාවට වඩා අපවාහී ධමනිකාවේ විස්කම්බේ අඩුයි දැන් ඕගොල්ලෝ දන්නවනේ මහත් නලයක් දිගේ ඇවිල්ලා සිහින් නලයකට මොනවා හරි දෙයක් කරනකොට පීඩණය වැඩි වෙනකොට මේකේ තියෙන දේවල් එළියට එනවා මේ රුධිර නාලවල සිදුරු වලින් එළියට එනවා එන්නේ නැති જાති දෙකක් තියෙනවා හරිද මේ රුධිරය මේ පීඩණය වැඩි වීම නිසා රුධිර නාලිකා වලින් එළියට එනවා රුධිරය අඩංගු ද්‍රව්‍ය එන්නේ නැති જાති දෙක තමයි ප්ලාස්මා ප්‍රෝටීන සහ රුධිර සෛල රුධිරයේ අඩංගු රුධිර සෛල සහ ප්ලාස්මා ප්‍රෝටීන හැර රුධිර සෛල සහ ප්ලාස්මා ප්‍රෝටීන හැර අනිත් සියලුම ද්‍රව්‍ය මේ මුච්චිකාවට ඇතුල් වෙලා එතනින් මේ බෝමන් ප්‍රාවරය කියන කෝප්පේ වගේ කොටසට ඇතුළු වෙනවා කෝප්පේ වගේ කොටසට ඇතුළු වෙනවා හරිද ඇතුළු වෙන්නේ නැත්තේ මොනවද උන්ට ආපහුවා ගන්න ප්ලාස්මා ප්‍රෝටීන හා රුධිර සෛල ඒ දෙක හැර අනිත් ටික එනවා මෙන්න මේක ඇතුළට විසරණය අපි ඒකට කියන්නේ විසරණය මෙන්න මේ ඇතුළට එනවා දැන් රුධිරයේ තියෙන අනිත් ඔක්කොම එනවා දැන් ඔයගොල්ලෝ දන්න රුධිරයේ තියෙන ඒවා ඩයොක්සයිඩ් ඉගෙන ගන්න තියෙන රුධිරයේ තියෙන මොනවද ජලය තියෙනවා යූරියා තියෙනවා බහිශ්‍රාවී ද්‍රව්‍ය තියෙනවා ඇමයිනෝ ආම්ල තියෙනවා ග්ලූකෝස් තියෙනවා ඔය ඔක්කොම ටික දැන් මේකට ඇවිල්ලා දැන් මේ ඔක්කොම මුත්‍රාවල නැහැ මුත්‍රාවල තියෙන අපිට අනවශ්‍ය දේවල් මෙන්න මේ ඉන තරලයට කියන්නේ ගුච්චිකා පෙරණේ එහෙනම් ගුච්චිකා පෙරණේට එන්නේ නැත්තේ මොනවයි එන්නේ නැති જાති දෙක තමයි එකක් රුධිර සෛල රුධිර සෛල අනිත් එක තමයි ප්ලාස්මා ප්‍රෝටීන හා රුධිර සෛල හැර අනෙකුත් සියලු ද්‍රව්‍ය ඇතුළු වෙනවා කොහාටද බෝමන් ප්‍රාවරය ඇතුළට ඒකට කියන්නේ ගුච්චිකා පෙරණේ ඊට පස්සේ මේ ගුච්චිකා පෙරණේ මෙන්න මෙහෙම යනවා මේ නලය දිගේ යනකොට මේ නලයේ තියෙන මේ ගුච්චිකා පෙරණේ තියෙන වැදගත් දේවල් අපිට අවශ්‍ය දේවල් නැවත ශරීරයට උරා ගන්න ග්ලූකෝස් ටික උරා ගන්න මේ රුධිර නාලවලට උරා ගන්න හරිද ඊට පස්සේ මේ මෙතන ඉඳලා මෙතනින් මේ රුධිර නාලවලට උරා ගන්න ග්ලූකෝස් ටික උරා ගන්න ඊළඟට ඇමයිනෝ ආම්ල 100%ක් උරා ගන්න යූරියාත් සමහර ප්‍රමාණය උරා ගන්න විටමින් වර්ග උරා ගන්න හෝමෝන එන්සයිම් මේ වගේ ඒවා තියෙනම් උරා ගන්න ජලය උරා ගන්න මේ වගේ ගොඩාක් දේවල් අපේ ශරීරයට නැවත උරා ගන්න උරා ගන්න අතරතුරේ සමහර ද්‍රව්‍යත් නැවත රුධිර නාලවලින් මේක ඇතුළටත් යනවා අය ඔහොම ගිහිල්ලා අන්තිමට මෙතෙන්ට එනකොට මුත්‍රා බවට පත් වෙනවා මෙන්න මේ ගුච්චිකා මේ රුධිර කේශනාලිකාවල තියෙන රුධිර යඩංගු සංඝටක බෝමන් ප්‍රාවරයට ඇතුළු වෙනවට කියන්නේ අති පරිශ්‍රාවණය කියන එක. ඊට පස්සේ මේ ගුච්චිකා පෙරණේ තියෙන සමහර ද්‍රව්‍ය නැවත රුධිරයට උරා ගැනීමට කියන්නේ වරණීය ප්‍රතිශෝෂණය කියලා. රුධිර යඩංගු සමහර ද්‍රව්‍ය නැවත මේ ගුච්චිකා පෙරණේ ඇතුළු වීමට කියන්නේ ශ්‍රාවය කියලා. ඔය තුන තමයි මුත්‍රානිපද වීමේ ප්‍රධාන ක්‍රියාවලි තුන. අති පරිශ්‍රාවණය වරණීය ප්‍රතිශෝෂණය ශ්‍රාවය. අන්තිමන මෙතෙන්ට එනකොට මුත්‍රා බවට පත් වෙනවා. හරිද? ඕක තමයි ක්‍රියාවලිය. එහෙනම් දැන් ඕගොල්ලෝ ප්‍රශ්නෙට උත්තරේ දන්න. නිරෝගී පුද්ගලයෙකුගේ ගුච්චිකා පෙරණේ අඩංගු නොවන ද්‍රව්‍ය වන්නේ කුමක්ද? උත්තරේ එක. ප්ලාස්මා ප්‍රෝටීන සහ රුධිර සෛල. ওই දෙකෙන් එකයිනේ උතන තියෙන්නේ. ප්ලාස්මා ප්‍රෝටීන ඒවා ගුච්චිකා පෙරණට ඇතුළු වෙන්නේ නැහැ. ගුච්චිකා පෙරණේ කියන්නේ අර රුධිරයේ ඉඳලා බෝමන් ප්‍රාවරය තුළට ඇතුළු වෙන පෙරණයට. තරලයට හරිද පෙරිලා එන තරලයට ඒක එන්නේ නැත්තේ රුධිර සෛලයි ප්ලාස්මෝ ඒවා විශාලයි සිදුරු වලට වඩා විශාලයි අදිසියවත් රුධිර සෛල තියෙනවා නම් මුත්‍රාවල ඒ මිනිස්යා ලෙඩේ ඒ මිනිස්යාට මොකක් හරි දරුණු රෝගයක් හරි මොකක් හරි රෝගයක් තියෙනවා හරිද එහෙම වෙන්න බෑ ග්ලූකෝස් තියෙන්න බෑ
මේ මුත්‍රාවල ග්ලූකෝස් තියෙනම් එයාට බිය වැඩියා. එතකොට ඒ වගේ මතක තියාගන්න එහෙනම් උත්තරේ ප්ලාස්මා ප්‍රෝටීන්. හරි. එහෙනම් ඔන්න ඔයගොල්ලෝ නම් මේ බහිශ්‍රාවි පද්ධතිය ගොඩාක් කොටසක් කියලා දුන්නා. හරිද? ඊළාට 11 වෙනි ප්‍රශ්නය. X මූලද්‍රව්‍යයේ කාබනේටේ සූත්‍රය XCO3 වේ. එහි ෆොස්ෆේටේ සූත්‍රය. දැන් 10 වසරේ ළමයින්ට සූත්‍ර ලියන කොටසේ දී අපිට අහ සම්බන්ධ වෙන ප්‍රශ්නය සූත්‍ර ලිවීම රසායනික සූත්‍ර ලිවීමට අදාළ ප්‍රශ්නය. කාබනේටේ සූත්‍රය දීලා ෆොස්ෆේටේ සූත්‍රය අහන්න. හරිද? කාබනේටේ සූත්‍රය දීලා ෆොස්ෆේටේ සූත්‍රය අහන්න. X වල මේ බලන්න X වල කාබනේටේ සූත්‍රය XCO3. අපි ඉගෙනගෙන තියෙනවා සූත්‍රයල් ලියද්දී මෙයාගේ සංයුජතාව මෙයා ගාව ලියන්නේ මෙයාගේ සංයුජතාව මෙයා ගාව ලියන්නේ. එහෙම නෙවෙයි සංයුජතාව මාරු කරලා ලියන්නේ. අපි ඉගෙනගෙන තියෙන කාබනේට වල සංයුජතාව දෙකයි. එහෙනම් S ක සංයුජතාවත් දෙක වෙන්න ඕනේ. මොකද හේතුව දෙකට දෙක කැපුණම් අපි මෙහෙමයි ලියන්නේ. මේ එක සමානව තියෙන සංයුජතාව කපනවා. කපලා සරලම අනුපාතය තමයි සූත්‍රයේ විදිහට ලියන්නේ. එහෙනම් S ක සංයුජතාව වෙන්නේ දෙක. කාබනේටේ සංයුක්තාව දෙකයි එන S ක සංයුක්තාවක් දෙකයි දෙකට දෙක කැපුණාම තමයි XCO3 වෙන්නේ. මොකද අපි කාබනේටේ සංයුක්තාව දන්නවා. කාබනේට් කියන්නේ සංයුක්තාව දෙකයි. හරිද? එන S ක සංයුක්තාව දෙක. අහන්නේ ෆොස්ෆේටේ. ෆොස්ෆේට කියන්නේ PO4. ෆොස්ෆේටේ සංයුක්තාව තුන. එන සූත්‍රය ලියද්දී සංයුක්තාව දෙක මාරු වෙනවා. මාරු වෙනෝ X ගාව ලියන තුන. X3. PO4 කියන්නේ තනි එක්කෙනෙක්. මේක අයන ඛණ්ඩකයක්. අයන ඛණ්ඩකය මේ ෆොස්ෆරසිය ඔක්සිජන් අතර දෙන එකට දෙන මෙයා තනි අයනයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට PO4 එහෙනම් වරහණක් දානවා. වරහණ දාලා PO4 ලිව්වා වරහණෙන් පිට දෙක ලිව්වා. ඔන්න X3 PO4 2. ඔය තියෙන්නේ X වල ෆොස්ෆේටේ සූත්‍රය. X3 PO4 2. උත්තරය මොකද්ද? උත්තරය 4. පිළිතුර 4 X3 PO4 2 හරිනේ මේ විදිහට තමයි රසායනික සූත්‍ර ලියන්නේ අපි යමු ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ 12 ඉඳලා 16 දක්වා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලන්න ඉක්මනට 12 ඉඳලා 16 දක්වා 12 වෙනි ප්‍රශ්නයනේ 12 වස්තුවක් මත බලයක් ක්‍රියාත්මක වීමේදී සිදුවිය නොහැකි කරුණ වස්තුවක් මත බලයක් ක්‍රියාත්මක වීමේදී සිදුවිය නොහැකි මොකක්ද උත්තරේ වෙන්නේ බලයක් එදුවා මෙන්න බැරි දෙය හැඩය වෙනස් වෙනවා දිග වෙනස් වෙන්න පුළුවන් බලයක් එදුවම දැන් රබර් පටියක් ඇද්දම බලයක් එදලා දිග වෙනස් වෙනවා ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන් ඒ කියන්නේ ත්වරණයක් ඇති වෙන්න පුළුවන් හැඩය වෙනස් වෙන්න පුළුවන් දිග වෙනස් වෙන්න පුළුවන් උත්තරේ එක ස්කන්ධය වෙනස් වීම ස්කන්ධය වෙනස් වෙන නම් ඒ වස්තුව කැලි කැලි වලට කැඩෙන්න ඕන ස්කන්ධය කියන්නේ යම් පදාර්ථයක පවතින මේ යම් වස්තුවක පවතින පදාර්ථ ප්‍රමාණය ඒකට පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන නම් කැඩෙන්න ඕන එන උත්තරේ එක හරිද මානව දේහය තුළදී ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන හෝමෝනය අග්න්‍යාශයෙන් ශාවය වෙන්නේ ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන්නේ ග්ලූකගන් හෝමෝනය මගින් රුධිරයේ සීනි නැත්නම් ග්ලූකෝස් මට්ටම පාලනය කරන හෝමෝන දෙකක් තියෙනවා ඉන්සියුලින් හා ග්ලූකගන් ඉන්සියුලින් වලින් කරන්නේ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කිරීම ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරන්නේ ග්ලූකගන් කියන හෝමෝනය ඔය ඔතන තියෙනවනේ තව හෝමෝන දෙකක් තයිරොක්සින් හා කැල්සිටොනින් කියලා තයිරොක්සින් වලින් කරන්නේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම තයිරොක්සින් ඉපදෙන්නේ මෙතන මේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් අපේ බෙල්ලේ තියෙන තයිරොයිඩ් ග්‍රන්ථිය කැල්සිටොනින් කියන්නේ රුධිරයේ කැල්සියම් මට්ටම. ඒකත් සාවේ වෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව. කැල්සිටොනින්. එහෙනම් උත්තරේ ඔකේ ග්ලූකගන්. ග්ලූකගන් කියන හෝමෝනය. උච්ච වායු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පමණක් අන්තර්ගත පිළිතුර. අන්තර්ගත පරමාණු අයන. නියෝන් බෝරෝන් වැඩි බෝරෝන් වල උච්ච වායු වින්‍යාසයක් නැහැ. ආගන් බෙරිලියම් වැඩි බෙරිලියම් වල උච්ච වායු වින්‍යාසයක් නැහැ. හීලියම් හයිඩ්‍රජන් වැරදි හයිඩ්‍රජන් වල උච්ච වායු වින්‍යාසයක් නැහැ. හයිඩ්‍රජන් කියන්නේ අවසාන ශක්තිය වට්ටමේ එක ඉලෙක්ට්‍රෝන ඇති. බෙරිලියම් 2 අවසාන ශක්තිය වට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. අවසාන ශක්තිය වට්ටම අසම්පූර්ණයි. බෝරෝන් වල 2-3 අවසාන ශක්තිය වට්ටම අසම්පූර්ණයි. උත්තරේ 4. සෝඩියම් ධනායනය කියන්නේ සෝඩියම් 2-8 එකක් පිට කරාම තමයි ධන එක. ඒතකොට 2-8 වෙනවා.
ओ ऋण देख किया ओ देखाई हाय देखा गत्ता में देखाई अटवे थोड़ा उच्च वायु विन्यास ना उत्तरे हतर पालोसनी प्रश्न जलय तुलीन तरंगे गमन करना विट सिधुअन्ने मीन कुमग्द जल अंशु तरंगे समग गमन किरीम जलांशु वाल किसी चलित सिद्धुम तरंगे शक्ति हानि नवीम ये तो नम वरदी जलय तुलीन तरंगे गमन गण कोट जलांशु तरंगे अत्यक गमन करानी ने जल तरंग की आने तीर्य तरंग तरंगे गमन गन्ना दिशावट लंबक माध्य अंशु कंपनी में तरंगे भेटे आना जलांशु उड़ते आना पल्ले आटे रैली आती वेद देवनी एक तरदी तुंगनी एक तरंगे शक्ति हानि नवीम वरदी ऐतटे आने आना शक्ति हानि वेन उत्तरे समय तरंगे आपको शक्ति संप्रेषण तरंगे अने माध्यको अवकाश शक्ति एकता तवत्न संप्रेषण पुलवां क्रमेय उत्तरे हतर मिनीसागे शुक्राणु तावकालिक गबडाकरण व्यूहय मिनीसागे मिनीसागे पुरुष प्रजनक पद्धति प्रजनक पद्धति देखा तीरों ने मिनीसागे तोड़ पुरुष प्रजनक पद्धति यदि आप कथा करना शुक्राणु निपदेवेन्ने ऋषण तुल ऋषण कोश तुल ऋषण 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 तुल ऋषण कोश ने ऋषण तुल तमय शुक्राणु निपदेवेन्ने एवं तावकालिक गबडावेन्ने अपि ऋषणय तुल उत्तरे देख अपि ऋषणय तुल एवापहु शुक्रधर नालिकाहरहातमय अर मौत्र लिंगिक मार्गे तरगेनेन्ने एवा गेनेन्ने शुक्रधर नालिका उत्तरे हेना अपि ऋषणय दाहत विस्स अपि ए टिक पड्डा कथा करमु नत्तम वेला मदि वेनो दाहत प्रतिक्रिया शीघ्रताव संधा बलपैमक अति नोवन साधके යම් ප්‍රතික්‍රියාව දැම් ඊට කලින් පේපර් එක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඔයගොල්ලන්ට කියලා දුන්නා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ යම් ඒකක කාලයකදී සිදුවන විපර්යම් ප්‍රතික්‍රියාවක් සිදුවන විට ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයට කියන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ ඒක අපි කොටස් දෙකකින් කතා කරා එකක් තමයි වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය එහෙම නැත්නම් නිපද වෙන ඵල ප්‍රමාණය ඉක්මනට සිද්ධ වෙනවා නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි හෙමින් සිද්ධ වෙනවා නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කියන බලපාන සාධක අපි කතා කරා උෂ්ණත්වය ප්‍රතික්‍රියක වල භෞතික ස්වභාවය එහෙම නැත්නම් කිව්වා පුෂ්ට වර්ගඵලය සාන්ද්‍රණය ඊට පස්සේ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාව කියන බලපාන උත්ප්‍රේරක ඔන්න ඔය හතරනේ අපි කතා කරන්නේ උෂ්ණත්වය පුෂ්ට වර්ගඵලය නැත්නම් භෞතික ස්වභාවය කියන සාන්ද්‍රණය උෂ්ණත්වය එහෙනම් බලන පාන සාධකයේ උත්තරේ හතර pH අගය pH අගය සෑම විටම විලායකයක් හා ස්විචයක් ගෘහ විද්‍යුත් පරිපථයකට යෙදිය යුත්තේ විලායකයක් කියලා සිංහලෙන් කියන්නේ ෆියුස් එකකට ෆියුස් ස්විචයක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඒක ඉතින් අමුතුවෙන් කියන දෙයක් නැහැ හැම විටම ගෘහ විද්‍යුත් පරිපථයක විලායකයක් එහෙම නැත්නම් ස්විචයක් යෙදිය යුත්තේ දැන් ගෘහ විද්‍යුත් පරිපථයේ ගොඩක් වෙලාවට තියෙනවා රැහන් තුනක් සජීව රැහන උදාසීන රැහන භූගත රැහන සජීව රැහන තුල තමයි විදුලි ධාරාව ගලා යන්නේ සජීව රැහන තුල තමයි විදුලි ධාරාව ගලාගෙන යන්නේ පොඩි වෙලාවක් දෙන්න හරි අහගන්න දරුවෝ දැන් මම කියාගෙන ගියේ මොකද්ද මේ ගෘහ විද්‍යුත් පරිපථයක තියෙනවා රැහන් තුනක් සජීව රැහන උදාසීන රැහන භූගත රැහන හැමතිස්සෙම විදුලි ධාරාව ගමන් කරන්නේ ගලා යන්නේ සජීවී රැහන. ඒ සජීවී රැහනෙන් විදුලි ධාරාව ගමන් කරාට පස්සේ දැන් ධාරාවක් ගලන්න නම් පරිපථය සම්පූර්ණ වෙන්න ඕන. පරිපථය සංවෘත වෙන්න ඕන. පරිපථය සම්පූර්ණ කරන්නේ මතක තියාගන්න උදාසීන රැහන. ඊළාට ඔය වැඩි විදුලි ධාරාවක් ආවොත් ඒක භූගත කරන්න තමයි තියෙන්නේ භූගත රැහන. සජීවී රැහැනට භාවිතා කරන්නේ දුඹුරු හරි රතු හරි රතු දුඹුරු වර්ණය උදාසීන රැහැනට භාවිතා කරන්නේ නිල් හෝ කළු වර්ණය භූගත රැහැනට භාවිතා කරන්නේ කොළ එහෙම නැත්නම් කොළ කහ එහෙනම් මතක තියාගන්න විලායකයක් නැත්නම් පියුස් එකක් දාන්නේ මොකටද දාන්නද විලායකයක් දාන්නේ හැම තිස්සෙම උපකරණ ආරක්ෂා කරන්න විලායකයක් කියන්නේ මතක තියාගන්න දරුවෝ විලායකය හදලා තියෙන්නේ
टीन කියන ලෝහ දෙක මිශ්‍ර කරලා විලායකයක් එහෙම නැත්නම් ෆියුස් එකක් හදන්නේ ඊයම් හා ටින් කියන ලෝහ මිශ්‍ර කරලා ඒ ඊයම් හා ටින් මිශ්‍ර කරලා දැන් ඔන්න දැන් මේ තියෙන්නේ රැහන හරිද මේ තියෙන්නේ විදුලි රැහන මේකෙන් යන්නේ මොකක් හරි රූපවාහිනියට කියලා හිතන්නකො රූපවාහිනියට කරන්ට් එක යන සජීවී රැහන මෙන්න මෙතෙන්ට ගන්න විලායකයක් විලායකයේ පරිපථ සංකේතය මෙන්න මේක මෙහෙම ඇඳලා ඔන්නකොම තියෙන්නේ විලායකයේ මෙහෙම කොටුවක් ඇඳලා ඒ කොටුවේ මෙහෙම ඉරක් ඇඳලා ඔන්නකොම තියෙනවා ඔබ විලායකය මේ විලායකයේ තියෙන ඊයම් ටින් කම්බියාරා යම් ධාරාවක් ගලනවා ඊට වඩා වැඩි ධාරාවක් කියනවා මේක රත්තරන් පිච්චිලයක් උණු වෙලයක් ෆියුස් පිච්චෙනවා කියන්නේ ෆියුස් එක පිච්චිලා කියන්නේ අපි කියන්නේ අර විලායකයේ හරහා වැඩි ධාරාවක් යන්න දෙන්නේ නැහැ ඒ નિયમિત ධාරාවට වඩා වැඩි ධාරාවක් ගියොත් විලායකයේ පිලිස්සෙනවා විලායකයේ පිලිස්සුනාට පස්සේ එතනින් එනට කරන්ට් එක යන්නේ උපකරණීය ආරක්ෂාව මෙන්න මතක තියාගන්න විලායක භාවිතා කරන්නේ විදුලි උපකරණ වල ආරක්ෂාවට ගෘහ විද්‍යුත් පරිපථයේ ආරක්ෂාවට වෙනම විලායක තියෙනවා අර විවිධුම් පෙට්ටිය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ප්‍රධාන සිටේ පැන්නුම් සිටේ ඊට පස්සේ විලායක සහිත මේ තියෙන විලායක කීපයක් තියෙනවා දැන් අද කාලේ නම් විලායක වෙනවට තියෙන්නේ සිඟිති පරිපථ බිඳින කියලා MCB කියලා කියන්නේ අපි විදුලිය පාඩමේදී ඕවා වෙන වෙනම ඉගෙන ගන්නවා හරිද විලායකයකින් කරන්න එහෙනම් මතක තියාගන්න විදුලි උපකරණ ආරක්ෂා කරනවා නැත්නම් නියමිත ධාරාවට වඩා වැඩි ධාරාවක් පරිපථයට ඇතුළු වීම වැඩක් තියෙනවා දැන් වාහනවලත් තියෙන පියුස් දැන් වාහනයක තියෙන වයරින් එකේ තියෙන පියුස් එකකින් ඒක පිච්චුනොත් එතනින් එහාට කරන්ට් එක යන්නේ බයික් එකේ තියෙන පියුස් හරිද ලයිට් වලට වෙන වෙනම පියුස් තියෙනවා හෙඩ් ලයිට් එකට තියෙන පියුස් එක පිච්චුනොත් එතනින් එහාට කරන්ට් එක යන්නේ ඒකෙන් හෙඩ් ලයිට් එක ආරක්ෂා වෙනවා පියුස් එක පිච්චිලා ඒක බේරෙනවා හරිද නැත්නම් වැඩි ධාරාවක් ගිය මුළු පද්ධතියම පිච්චෙනවා එතකොට අලුතෙන්ම අපිට මේ වයර් හිටන් මේ දාන්න වෙනවා එහෙම වෙන්නේ නැහැ විලායකයක් තියෙනකොට එහෙනම් හැමතිස්සෙම මතක තියාගන්න විලායකයේ පරිපථයට සම්බන්ධ කරන්නේ සජීවී රැහැනට මොකද සජීවී රැහැන හරහානේ විදුලි ධාරාව යන්නේ සිතයක් සම්බන්ධ කරන්නේ හැමතිස්සෙම සජීවී රැහැනට මොකද සජීවී රැහැන හරහා තමයි විදුලිය ගමන් කරන්නේ පිළිතුර එක සෑම විටම විලායකයක් හා සිතයක් ගෘහ විද්‍යුත් පරිපථයකට එදී යුත්තේ පිළිතුර එක සජීවී රැහැනට පමණයි 19 නව කොරෝනා වෛරසය නිසා ප්‍රධාන වශයෙන් ආසාදනයට ලක්වන මානව ඉන්ද්‍රිය පද්ධතිය වන්නේ උත්තරය දෙක ශ්වසන පද්ධතිය පහත දී ඇති ප්‍රතික්‍රියා අතරින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කුමක්ද පහත ප්‍රතික්‍රියා අතරින් තාප අවශෝෂක අකුණක් ගැහුවම විලායකයේද ටීවී එකේ විලායකයේද පිච්චෙන්නේ ප්‍රශ්නයක් අහලා තියෙනවා අකුණක් ගැහුවම ටීවී එකේ විලායකයේද ඒක කියන්න බෑ දරුවෝ සමහර වෙලාවට අකුණේ තියෙන ප්‍රබලතාවය කොච්චරද කියනවා නම් විලායකයක් පුළුස්සගෙන එතනින් එහාටත් විදුලි ධාරාව ගමන් කරනවා ගමන් කරාම ඒ හරිය තියෙන ඔක්කොම ටික විනාශ වෙනවා ඒක අකුණේ ප්‍රබලතාවය මත තීරණය වෙන්නේ සමහර වෙලාවට අකුණේ ප්‍රබලතාවය අඩු නම් විලායකයේ හරහා නැත්නම් වයරින් එක හොඳයි නම් gedara. gedara වයරින් කරපු විදිය හොඳයි නම් අරියට සම්මත ක්‍රමවලට වයරින් කළා නම් ගොඩක් වෙලාවට විලායකයෙන් එහාට යන්න නැතුව මේ අනිත්‍යක ආරක්ෂා වෙන්න පුළුවන්. සමහර වෙලාවට මුළු ප්‍රදේශයම පිරිසිගෙන යන්නත් පුළුවන්. ඒක ඉතින් අකුණේ ස්වභාවය මත. ඒක එහෙම කියන්න බෑ හරියටම. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු 20. පහත දී ඇති ප්‍රතික්‍රියා අතරින් ताप अवशोषक प्रतिक्रिया अभी रासायनिक प्रतिक्रिया कोटस देखकर बेदन तापदायक प्रतिक्रिया हा ताप अवशोषक प्रतिक्रिया परिसरेट तापे मुदा हरिनवना जम रासायनिक प्रतिक्रिया वाली परिसरेट तापे मुदा हरिनवना अभी के नए वाले तापदायक प्रतिक्रिया तापदायक प्रतिक्रिया वक्त सिद्ध वेने वाले यावटे प्रदेश रात्तेनो ये प्रतिक्रिया सिद्ध वेने बदुन रात्तेनो පරිසරයෙන් තාපය උරා ගන්නව නම් අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී අදාළ පරිසරයේ ඒ බඳුන සිසිල් වෙනවා. හරිද? පැරණි කාලයේ විලායකයේ ප්‍රමිතියෙන් උසස්. ඔව්. ඇත්තටම පැරණි කාලයේ විලායක ගොඩක් හොඳයි අද තියෙන ඒවට වඩා. අද තියෙන ඉතින් ගොඩක් වෙලාවට හැම දෙයක්ම බාල දේවල්නේ. ඉස්සර කාලේ පියුස් ওই විලායකයේ දැන් මම උදාහරණයක් කියන්න ඉස්සර දැන් මම පොඩි කාලේ අපේ ගෙදර තිබුණේ විලායක සහිත විබෙදුම් පෙට්ටියක්. කියන්නේ පියුස් බෝඩ් එක. ওই විලායක හදලා තියෙන පුතේ මතක තියාගන්න පිඟම් මැටි වලින් හදලා තියෙන්නේ.
පිගම් මැටි වලින් හදලා පිගම් මැට්ටේ දෙකලවර කම්බියක් ඔතන්න තියෙන. ඒ කම්බිය ඔතල මෙහෙම ෆියුස් එක ගහන්න තියෙන්නේ. මේ විබදුම් පෙට්ටියේ. දැන් විලා ඉස්සර කාලේ විබදුම් පෙට්ටිය තිබුණේ ගෙදර පල්ලෙහායින් නෙමෙයි. ගොඩක් වෙලාවට මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක ඊළාට ඔය විලායක ෆියුස් බෝඩ් එක ඔය ටික තියෙන ටික උඩ. දැන් අපේ ගෙදර කරන්ට් එක ගියාම සමහර වෙලාවට මොනවා හරි ෂෝට් එකක් වුණාම හරිද? ගෙදර කොහේ හරි වයර් එකක් ෂෝට් වෙලා හරි මොනවා හරි කරන්ට් ලීක් එකක් තියෙනවා හරි ෆියුස් එක පිච් වෙනවා. ඒ ප්‍රදේශයට අදාළ ෆියුස් එක පිච් වෙනවා. ඒතර අපි කරන්නේ මොකද්ද? මේ ඩෙස්ක් දෙකක් විතර තියලා මේස දෙකක් විතර එක මේසෙ තියලා දැන් උඩ තියෙන කොටක් උඩ තියෙන්නේ. ඊවල වල හැම ගෙදරකම මගේ හිමයි තියෙන්නේ. ඒ දවස්වල වයරින් කරපු හැටියේ. හරිද? උඩට නැකලා ෆියුස් බෝඩ් එක අරලා අපි විලායකේ ගලවනවා. දැන් අපිට ෂුවර් නෑ මොකද්ද කියලා. අපි දන්නේ නෑ දැන් මේ කුස්කියේ නම් මොනවා හරි ෆියුස් පිච්චිලා තියෙන්නේ. මේ කරන්ට් එක ලීක් කරලා තියෙන ඉස්සෙල්ලා ලීක් එක හදන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. නැත්තම් ආයි ෆියුස් එක ගැහුවාම ආයි පිච්චෙනවා. හරිද? ඉස්සෙල්ලා ෂෝට් පෙච් උපකරණේ වාගෙන ඒක අයින් කරලා ඊට පස්සේ නැගලා අර විලායකයේ ගලවලා හීන් කම්බියක් අරගෙන ඒක ආපහු ඔතනවා. ඔතන තමයි අපු ගහන්නේ. එහෙමයි තිබුණේ. ඒ කාලේ විලායක ලේසියෙන් ඒ කියන්නේ ඉස්සර කාලේ ගොඩක් වෙලාවට හොඳ උපකරණ තිබුණා. දැන් අදත් සමහර උපකරණ විකුණන්නේ ලයිෆ් ටයිම් වොරන්ටි කියලා. ඒ කියන්නේ මැරෙනකම් සමහර මේන් ස්විච්, ට්‍රිප් ස්විච් බලන්න ඕගොල්ලෝ කඩෙන් ගන්නකොට සමහර මේන් ස්විච් වලට, ට්‍රිප් ස්විච් වලට තියෙනවා ලයිෆ් ටයිම් වොරන්ටි. ලයිෆ් ටයිම් වොරන්ටි කියන්නේ ජීවිත කාලෙටම වොරන්ටි හම්බවෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ විශ්වාස මේක පිලිස්සෙන්නේ නැහැ කියලා. නමුත් අකුණක් එම ගැහුවොත් කියන්න බෑ. ඉතින් ඒවා දරුණු අකුණක් වැදුනොත් ආයි ඒකත් අන්තර නැහැ. ඔක්කොම පිලිස්සෙන්න පුළුවන්. හරිද? මේක මතක තියාගන්න. හරි. දැන් මම කියාගෙන ගියේ තාපදායක ප්‍රතික්‍රියා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා. පරිසරයට තාපය පිට කරනවා නම් තාපදායක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියාවකදී මේ රසායනික ද්‍රව්‍ය නැත්නම් අපි කතා කරොත් මෙහෙම රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍යවලට කියන්නේ ප්‍රතික්‍රියක. රසායනික ප්‍රතික්‍රියාවකින් පස්සේ හැදෙන ද්‍රව්‍යවලට කියන්නේ ඵල. එහෙමනේ අපි කතා කරලා තියෙන්නේ. අපි ඉගෙන ගන්නේ ප්‍රතික්‍රියක පත් වෙනවා ඵල බවට. තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩුයි. ඇයි? මෙයාගේ ගබඩා වෙච්ච ශක්තිය තමයි පිට කරන්නේ පරිසරයට. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා ඵලවල ශක්තිය වැඩි. හරිද? ඵලවල ශක්තිය වැඩි. ඒතර පරිසරය රත් වෙනව නම් තාපදායක ප්‍රතික්‍රියාව. පරිසරය සිසිල් වෙනව නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඊළඟ තව දෙයක් තමයි තාප මේ යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට රත් කරන්න ඕන නම් ඒ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න රත් කරන්න ඕන ඒකත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ඒතකොට පරිසරයේ නෙමෙයි තාපය උරා ගන්න ඕනේ රත් කරා. එතකොට තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. දැන් උතර උත්තර හතරක් තියෙනවා. හැමතිස්සෙම මතක තියාගන්න දහන ප්‍රතික්‍රියා කියන්නේ තාපදායක ප්‍රතික්‍රියා. ඒ කියන්නේ අපි තාපය නිපදවා ගන්න නිදහණය භාවිතා කරන්නේ කෑම උයා ගන්න නේ උණුසුම් කරගන්න අපි දහන ප්‍රතික්‍රියා දහනය කරන යම් ද්‍රව්‍යයක. එතකොට තාපය පිට වෙන පරිසරයට. එහෙනම් පළවෙනි එක තාපදායක ප්‍රතික්‍රියාවක්. මීතේන් දහනය කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්. ශ්වසනය ඒකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. මතක තියාගන්න මිනිස්සේ හුස්ම ගන්නකොට තමයි මේ ශරීරය තුළ තාපය නිපද වෙන්නේ. ශෛලීය ශ්වසනය වගේ අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය නිපද වෙනවා. එහෙනම් ඒකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. ඔකේ පිළිතුර එන්නේ හුණුගල් වියෝජනය. හුණුගල් වියෝජනය කියන්නේ හුණුගල් රත් කරන්න ඕන. හුණුගල් රත් කරනකොට තමයි පිලිස්සූ හුණු ලැබෙන්නේ. රත් නොකර හුණුගල් වියෝජනය වෙන්නේ නැහැ. හුණුගල් වියෝජනය වෙනවා කියන්නේ මෙන්න මේකයි ප්‍රතික්‍රියාව. කැල්සියම් කාබනේට් රත් කරනවා. එතකොට කැල්සියම් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මේ තියෙන්නේ හුණුගල්. හුණුගල්. හුණුගල් වියෝජනය කරා මේ තියෙන්නේ කැල්සියම් ඔක්සයිඩ්. කැල්සියම් ඔක්සයිඩ් වලට තමයි කියන්නේ පිලිස්සූ හුණු කියලා. පිලිස්සූ හුණු. පිලිස්සූ හුණු හා කාබන් ඩයොක්සයිඩ් ඇති. එහෙනම් ඔන්නෝග තමයි හුණුගල් තාප වියෝජනය. ඒක තමයි පිළිතුර. හුණුගල් තාප වියෝජනය කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. රූපේ දක්වන පරිපථයේ ABC බල්බ පිළිබඳ සත්‍ය ප්‍රකාශය. ABC මොකක්ද උත්තරේ? කියන්න බලන්න මේකේ උත්තරේ. 21 සජීව පදාර්ථයේ අඩංගු නැහැ. ඊට උඩින් ප්‍රශ්නේ
රූපයේ දක්වන පරිපතේ ABC බල්බ පිළිබඳ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශය 1ද 2ද 3ද 4ද ඉක්මනට වෙලාව ගන්න නැතුව මට උත්තරේ කියන්න බලන්න उत्तर हतर दी लो का उत्तर चट के अपूर्व विशाल पेन मे कुका हतर उत्तर हबै उत्तरे हतर नवे उत्तरे हतर नवे हरिदेला बल्ब संबंध करपु पोडी पांति वाले इंदला परिपतयक पोडी पांति वाले गिनगेन तीयनो परिपतयकट बल्ब हो कोष संबंध करन प्रधान क्रम देखा तीयनो ये प्रधान क्रम देख तमय श्रेणीगत क्रमेय सामगत क्रमेय पारिपत्यक बल्ब हो कोश संबंध प्रधान क्रम देखा पलवनी क्रमेय श्रेणीगत क्रमेय दिवनी क्रमेय सामगत क्रम श्रेणीगत क्रम पारिपत्यन बल्ब सियालटमेकमुलायनो पारिपत्यन बल्ब सियालटमेकम विदुलिधारावगलायनों श्रेणीगत क्रम सामगत क्रमे गलन धाराव बेदिलेन्नो ගලන ධාරාව බෙදිලා යනවා. ඉතින් බලන්නකෝ දැන් මේක මෙන්න මෙහෙම නේ තියෙන්නේ. අපි මේක මේ පැත්ත ගන්න ඉමු මම. මේ පැත්ත ගන්න ඉන්න. මෙන්න මෙතන තියෙන C. හරිද? මෙන්න මෙතන තියෙන B. මෙතන තියෙන කෝෂ දෙක. මෙහෙම. ධන ඍණ ධන ඍණ. ආයිත් මෙතන තියෙන බලන්න. දැන් බලන්නකෝ වෙන වැඩි මම අදින්නම් මේකේ ධාරාවේ යන හැටි එතකොට ඔයගොල්ලෝ බලන්න ධාරාව එකම ධාරාවද කරන්නේ බෙදිලි යනවද කියලා මෙන්න මෙතනින් ධාරාව පටන් ගන්න මෙන්න ධාරාවේ මෙන්න ඍණාක්කය i i කියන ධාරාව යනවා මෙතෙන්ට ඇවිල්ලා මෙන්න පාරවල් දෙකක් තියෙනවා එහෙම හරිද මේ පැත්තට එක කොටසක් යනවා මේ පැත්තට තව කොටසක් යනවා අපි මේ පැත්තට යනකොට i එක කියලා ගමු මේ පැත්තට යනකොට i දෙක කියලා ගමු මොන දැන් මේ බල්බ් එක හරහා යන්නේ i දෙක මෙතනින් i දෙක ධාරාව යනවා මෙතනින් i දෙක ධාරාව යනවා මෙන්න මෙතනින් යනවා i එක ධාරාව ආයෙ මෙතනින් පාරවල් දෙකක් තියෙනවා මේකට බෙදෙන එක කොටසක් එතකොට i 3 මේ පැත්තට බෙදෙනවා i 4 මෙතනින් කොටස් දෙකකට බෙදෙනවා මෙතනින් ගියා පාරවල් දෙකක් තියෙනවා මෙහෙට ගියා කොටසක් මෙහෙට ගියා දැන් මේක හරහා යනවා i 4 මෙතනින් එන්නේ i 4 හරි මෙතනින් එනවා i 3 මේ බල්බ් එක හරහා ඔන්න i 4යි i 3යි ආපහු මෙතෙන්දී එකතු වෙනවා එකතු වෙලා මෙතනින් එනවා i 1 ඇයි මේ i 1 නේ i 3යි i 4යි බෙදුනේ එහෙනම් i 1 එනවා ආයි මෙතනින් එනවා i 2 i 1යි i 2යි එකතු වෙලා ආයි මෙතනින් i විදියට කෝෂයක බලන්නකෝ හැම බල්බයක් හරහාම යනකොට ධාරාව බෙදුනවා මෙතෙන්දී බෙදුනා
उत्तरे तुन सियलु बल्ब समांतरगतव पवति मे परिपथे बल्ब ओक्कोम तीन समांतरगतव धारा बेदिलियांगे हम एक धारा वेन वेनम बेदिलियांगे हरि उत्तरे तुन इसी देख सजीव पदार्थे अडंगु जैव अणु अतरीन नाइट्रोजन अंतर्गत जैव अणु उत्तरे हतर प्रोटीन हा न्यूक्लिक अम्ल हतर उत्तरे जैव अणु नाइट्रोजन तीन प्रोटीन है न्यूक्लिक प्रोटीन सी एच ओ एन एस सी एच ओ एन सह एस इत पास न्यूक्लिक अम्ल सी एच ओ एन पी විසිටුන මැග්නීසියම් හුමාලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන ඵලය එහෙම නැත්නම් ඵල අපි මැග්නීසියම් ගැන ඉගෙන ගන්නවා 10 වසරේ 3 වෙනි පාඩමේ ලෝහවල ලෝහ යටතේ ඒ යටතේ අපි කතා කරනවා මැග්නීසියම් සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් නැත උණු ජලයත් එක්ක ප්‍රතික්‍රියාවක් සිදුවේ හුමාලයත් සමග ප්‍රතික්‍රියාවක් සිදුවේ හැබැයි උණු ජලයේ හුමාලයේ හැදෙන ඵල වෙනස් උණු ජලයේදී හැදෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් හුමාලය ඇල්ලුවොත් හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් හා හයිඩ්‍රජන් උත්තරේ 4 පිළිතුරු 4 හුමාලය සමග මැග්නීසියම් ප්‍රතික්‍රියා කරාම හැදෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් හා හයිඩ්‍රජන් නිකම්ම උණු ජලයත් එක්ක කියලා තිබුණා නම් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් හා හයිඩ්‍රජන් එහෙම වුණා නම් පිළිතුරු 3 වෙන්නේ ඕකේ උත්තරේ 4 24 පහත රූපේ දක්වා ඇත්තේ එක්තරා තරංගයක් තත්පර එකක කාලයක් තුලදී සම්ප්‍රේෂණය වූ ආකාරය දක්වන ප්‍රස්තාරයකි. එම තරංගයේ ප්‍රවේගය කොපමණද? අන්න මං ඕගොල්ලන්ට මේ තරංග පාඩම කරනකොට කියලා දීපු දෙයක් ඔය. මෙන්න මේ වගේ ප්‍රශ්න විභාගයට එන්න පුළුවන් කියන එක. තරංගයක් දීලා තරංග කොටසක් දෙනවා. තරංග කොටසක් දීලා දැන් මේකේ තියෙන තත්පර එකකදී හොඳට බලන් දරුවෝ මෙතන තියෙන තත්පරයකදී සම්ප්‍රේෂණය වූ කොටස දැන් 10 වසරයකට නම් පොඩ්ඩක් මේක කියලා දෙන්න වෙනවා මේ තත්පරයකදී ඕගොල්ලොන්ට පේනවා මේ තරංගයේ පූර්ණ චක්‍ර දෙකක් ඇති වෙලා තියෙනවා හොඳට බලාගන්න මම මේක ගාන හදන හැටි ඕගොල්ලොන්ට කියලා දෙන්න තේරුම් ගන්න විදිය මේ තරංගයේ තත්පරයකදී පූර්ණ චක්‍ර දෙකක් ඇති වෙලා තියෙනවා මේ බලන්නකෝ මම මෙහෙම ඇන්දොත් මෙන්න මේ තියෙන එක පූර්ණ චක්‍රයක් මේ කියන්නේ එක කම්පණයකදී තමයි මෙන්න මේ වගේ එකක් හැදෙන්නේ හරිද ඒ වගේම දෙකක් තියෙනවා ඔගොල්ලෝ ඒක බලන්න ඕන කීයක් තියෙද කියලා එහෙම මේ බලන්න එහෙනම් තත්පරයකට පූර්ණ චක්‍ර දෙකක් තියෙනවා එකයි දෙකයි මේක පුඩක් පුඩු දෙකක් එක පුඩුවක් නෙවෙයි පුඩු දෙකක් තමයි පූර්ණ චක්‍රයක් කියන්නේ හරිද එහෙනම් තප්පරයකදී පූර්ණ චක්‍ර දෙකක් තියෙනවා ඒ කියන්නේ තප්පරයකට කම්පන දෙකක් සිද්ධ වෙලා තියෙනවා එහෙනම් මේකේ සංඛ්‍යාතය හර්ට්ස් දෙකයි තප්පරයකට සිද්ධ වෙන කම්පන ගන්න තමයි කියන්නේ සංඛ්‍යාතය කියන්නේ සංඛ්‍යාතයේ හර්ට්ස් දෙකයි හරිද එහෙමයි අපි සංඛ්‍යාතය හොයාගන්නේ තප්පරයකට සිද්ධ වෙන කම්පන ගන්න ඒතර තප්පරයකට මේ වගේ දෙකක් සිද්ධ වෙලා කියන්නේ කම්පන දෙකයි තප්පර 4 4ක් තිබුණා නේද සංඛ්‍යාතේ හර්ට්ස් 4යි ඊළඟට තරංග ආයාමය අපි දැනගන්න ඕනේ මොකද තරංගයක වේගය වැනි v සමානයි f ලැම්ඩා v කියන්නේ වේගය f කියන්නේ සංඛ්‍යාතය ලැම්ඩා කියන්නේ තරංග ආයාමය තරංග ආයාමය කියන්නේ මේ පුඩු දෙකක් අතර දිගට පුඩු දෙකක් අතර දිගට නැත්තම් හරි මාර්ග දෙකේම තමයි එකම පිහිටුමේ ඇති එකම දිශාවට චලනය වන අනුයාත අංශු දෙකක් අතර දුර අපි කියන පුඩු දෙකක් අතර දුර. එහෙම නැත්නම් ශීර්ෂ දෙකක් අතර මේ දෙක අතර දුර. එහෙම නැත්නම් මේ දෙක අතර දුර. එහෙම නැත්නම් මේ දෙක අතර දුර. දැන් ඕගොල්ලන්ට එක පුඩුවක දිග දීලා තියෙනවා. සෙන්ටිමීටර 20යි. එක පුඩුවක දිග සෙන්ටිමීටර 20. එහෙනම් පුඩු දෙකක දිග සෙන්ටිමීටර 40යි. එහෙනම් තරංග ආයාමය මේ 40යි. එක මීටර කරන්න 100ම් බෙදන්න ඕන. සෙන්ටිමීටර දුවේ අපි ගණන් හදන්නේ නැහනේ. සෙන්ටිමීටර මීටර කරන්න 40ම් බෙදන්න ඕන. 100 sorry 40 100ම් බෙදන්න. යානට ආදේශ ගන්න. v සමානයි f ලැම්ඩා. දෙක වැඩි කිරීම 40 බෙදීම 100 40 දෙකෙන් බෙදුවම 80 වැඩි කරාම 80යි 80 100ෙන් බෙදනො උත්තරේ එනවා 0.8යි 0.8යි ms දිනේක බලන්න උත්තරේ අතියද කියලා උත්තරේ 3 0.8යි ms රිනේක
හරිද? शाकवल सिदुवन प्रभासंश्लेषण क्रियावलिय पिलिबंद असत्य प्रकाशे कुमक्त शाकवल सिदुवन प्रभासंश्लेषण क्रियावलिय पिलिबंद असत्य प्रकाशे वरदिय कहन प्रधान वशेन पत्रवल इनि मृदुस्तर पटके सिदुवे एक हरि प्रभासंश्लेषणे वैडिपुरम वेन्ने पत्रवल पत्रवल प्रभासंश्लेषणे सिद्ध वेन पटक देखक तियेनो इनि मृदुस्तर शैलह सविवर मृदुस्तर प्रधान वशेन इनि मृदुस्तर शैलवल मूलिक पलय ग्लूकोश पिटवन वायु ऑक्सीजन वायु प्रभवय जलय हरिने मूलिक पलय ऑक्सीजन प्रधान पलय ग्लू मूलिक पलय ग्लूकोश अतृ पलय ऑक्सीजन एक हरि पिटवन ऑक्सीजन वायु जलय एक अट प्रभा संश्लेषण जलय वश बापेन्ना ओ अट दहाट समस्तानिक तीन जलय दाल हट पिटवन ऑक्सीजन वल ओ अट दहाट तीन गिल बला एक हरि उत्तरे हतर प्रभा संश्लेषणे सिद्धवन्ने हरित शाकवल वमनी केनेक वरदी मोकद एल्गी अपि इगेनगेन तियेन एल्गी वल साइनोबैक्टीरिया वल हरित अप्रद तियेन ओनाम जीवियेक तुल प्रभा संश्लेषणे वेन्न पुलुवन एना उत्तरे 4 26 पहत रासायनिक समीकरण अतुरिन तुलित रासायनिक समीकरणे कुमक्त तुलित करणवा कियन्ने वम पस तीयन परमाणु गणन दकुणु पस तीयन परमाणु गणन समान කිරීම දැන් බලමු පළවෙනි එක පළවෙනි එකේ නයිට්‍රජන් දෙවරක් දෙක හතරයි මෙතන නයිට්‍රජන් ලා හතරක් තියෙනවා මේ පැත්තේ තියෙන්නේ දෙකයි එහෙනම් තුලිත නැහැ අතාරින්න පළවෙනි එක වැරදුයි දෙවෙනි එකේ 2 Fe2 2 Fe2 කියන්නේ දෙවරක් දෙක හතරයි යකඩ දෙකක් තියෙනවා මේ පැත්තේ බලන්න දකුණු පැත්තේ 2 Fe වැරදීනේ එහෙනම් ඒකත් තුලිත නැහැ තුන්වෙනි එක 2 Al මේ පැත්තේ 2 Al ඒ ටික තුලිතයි ඇලුමිනියම් දැන් එකක් හරි ඊළඟට 6 H මේ පැත්තේ 3 වරක් 2 6යි එහෙනම් හයිඩ්‍රජන් උත් තුලිතයි 3 වරක් 2 6යි මේ පැත්තේ 6 Cl 6 Cl කියනවා 6 H+ යි 36 Cl ටත් එහෙනම් Cl 6යි මෙතන 2 3 6යි එහෙනම් උත්තරේ 3 පිළිතුර 3 තුන්වෙනි එක තමයි පිළිතුර විදියට එන්නේ 27 जलय किलोपहक स्कंदय उष्णत्वय सेल्सियस अंशक 40 කි කිලෝපහක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ඕගොල්ලන්ට තාපය ආශ්‍රිතව ගණන් හදන්න තියෙන සමීකරණය Q සමානයි mc θ මේකෙන් අපි ගණන් හදුවා ඊට කලින් මතක් කරගන්න Q සමානයි mc θ එන්න සමීකරණය Q සමානයි mc θ m කියන්නේ ස්කන්ධය ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න ඕනේ කිලෝ 5යි c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය විශිෂ්ට තාප ධාරිතාවය 4200යි θ කියන්නේ උෂ්ණත්ව වෙනස කියලා තියෙනවා සෙල්සියස් අංශක 40යි ඒක කෙල්වින් වලින් ගත්තත් වෙනස 40ම තමයි ඔය ටික වැඩි කරන්න උත්තරේ හේ එතකොට උත්තරේ පස්සරක් දෙක 10 බින්දු 1ක් ඉතුරුයි පස්සරක් අතර 20යි 1යි 21යි බින්දු 2 වැඩි කරනවා 40. බින්දු 4ක් දාගන්න 1යි 2යි 3යි 4යි. 4 වරක් එක 4යි 4 වරක් දෙක 8යි. හැබැයි මෙහෙම උත්තරයක් නැහැ. නමුත් කිලෝ ජූල් වලින් උත්තරේ තියෙනවා. කිලෝ ජූල් කරන්නේ මේක 1000න් බෙදනවා. 1000න් බෙදුවම මේ බින්දු 3 කැපිලා යනවා. ඒක උත්තරේ එනවා 840යි. किलो जूल में दिए ने जूल वेल एक किलो करने दाहिन बिताना उत्तरे 840 किलो जूल 840 किलो जूल पिसी अट्ट हरी तो को बंदा खदा करना हो पंटी का किकमेंट करेगे ने गया मुझे तो अभी वेला वन अंत तक अभी तो वेला मध्यवेनो मम बंदा अद पराकुना अद कारण टेक गया बोले दानना वाने में अद गाले जवपोल शक्ति बलागारे शक्ति ප්‍රයිබෝසෝම වලින් කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය
හොඳට මතක තියාගන්න රයිබෝසෝම වලින් කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය නැස්තියෙන් කරන්නේ සෛලයේ තුල සියලු ජීව ක්‍රියා පාලනය කිරීම ගොල්ගි වලින් කරන්නේ ගොල්ගි සංකීර්ණයෙන් කරන්නේ ස්වාවී ද්‍රව්‍ය නිපදවීම 29 දාරා ඌෂ්මකය භාවිතා කර සිදු කරන යකඩ නිස්සාරණයේදී කැල්සියම් කාබනේට් භාවිතා කිරීමේ ප්‍රයෝජනයක් වන්නේ අපි යකඩ නිස්සාරණය කරන උඳුනේ නම තමා යපස් වලින් යකඩ අඩංගු පස් වලින් යපස් වලින් යක නිස්සාරණය කරන පෝරණුවේ නම තමා ධාරා ඌෂ්මකය ධාරා ඌෂ්මකයට දානව අමුද්‍රව්‍ය විදියට ද්‍රව්‍ය තුනක් උඩින් ධාරා ඌෂ්මකය කියන්නේ මීට ලොකු පෝරණුවක් ඒ පෝරණුව අඩල් තියෙන ගිනි ගඩොල් වලින් ගිනි ගඩොල් බිත්ති තියෙන ලොකු පෝරණුවක් ඒකේ උඩින් දානවා අමුද්‍රව්‍ය තුනක් අමුද්‍රව්‍ය තුන තමයි හීමටයිට් හීමටයිට් කියන්නේ යපස්වලට හීමටයිට් ඊළාට හුණුගල් හා කෝක් කෝක් කියන්නේ ගල් ලඟුරු කාබන් වලට හීමටයිට් හුණුගල් හා කෝක් දානවා උඩින් අමුද්‍රව්‍ය විදියට දාලා ඉවර වෙලා යටින් අධික තාපයක් සහිත වායු ධාරා ඇතුල් කරනවා ඊට පස්සේ ප්‍රතික්‍රියා පහක් මහලාවක් සිද්ධලා පහක් අපිට ලියා ගන්න වෙනවා ඒ ටික සිද්ධ වෙලා යකඩ වෙන් වෙනවා ද්‍රව යකඩ වෙන් වෙලා පතුලට යනවා ඊට උඩින් ලෝබොර පා වෙනවා මෙන්න මේ ලෝබොර හදද්දී වැදගත් වෙනවා කැල්සියම් කාබනේ කැල්සියම් කාබනේ කැල්සියම් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් බවට වියෝජනය වෙනවා මේ කැල්සියම් ඔක්සයිඩ් ලෝපස් වල තියෙන නැත්නම් යකඩ අඩංගු පස් වල තියෙන සිලිකන් ඩයොක්සයිඩ් උයි ඇලුමිනියම් ඔක්සයිඩ් වි එක ප්‍රතික්‍රියා කළා හැදෙන ලෝබොර. ඒතර මේකේ පිළිතුර එන්නේ යකඩවල අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ලෝබොර ලෙස වෙන් කිරීම. ධාරා ඌෂ්පකයක් භාවිතා කළා මේකේ යකඩ නිස්සාරණය කරාම් ප්‍රයෝජනේ තමයි යකඩවල අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ලෝබොර ලෙස වෙන් කිරීම. උත්තරේ දෙක. පිළිතුර දෙකේ එකේ 30 3 කිලෝවොට් ලෙස දක්වා ඇති ජල තාපකයක් වගින් මිනිත්තුවකට සපේන තාප ශක්ති ප්‍රමාණය මෙන්න කවීකරන්නේ සනීගෙන ලියලාම ඔයගොල්ලෝ හදන්න 10 වසරෙදිත් මේක ඉගෙනගෙන තියෙන මේ සමීකරණේ ජවය හෙවත් ශ්‍රමතාවය සමානයි සිදු කළ කාර්යය එහෙම නැත්නම් අපි එකට කියන වැය වූ ශක්තිය බෙදනවා ගත වූ කාලය වැය වූ ශක්තිය ගත වූ කාලයෙන් බෙදෙනවා 3 කිලෝවොට් ජවය කිලෝ කියන්නේ 1000 එතකොට 3 වැඩි කිරීම කිලෝ කියන්නේ 1000 වොට් 3 කිලෝවොට් කියන්නේ 3000යි වොට් අහන්නේ වැය වූ තාප ශක්තිය නැත්නම් වැය වූ ශක්තිය සමානයි නැත්නම් සපයන තාපයට හරිද නැත්නම් සිදු කළ කාර්යයට අහන්නේ සිදු කළ කාර්යය සිදු කළ කාර්යය ගත වූ කාලය කියන්නේ මතක තියාගන්න ගත වූ කාලය කියන්නේ මිනිත්තුවක් මිනිත්තුවක් කියන්නේ කස්පර 60ක් බෙදීමේ හැට මේ පැත්තට අරගෙන යන එතකොට එනවා 3000 වැඩි කිරීම 60 සමානයි සිදු කළ කාර්යය සිදු කළ කාර්යය එතකොට උත්තරේ එනවා සිදු කළ කාර්යය එක තමයි අර සපේන තාප ශක්තියට ඒක සමානයි සිදු කළ කාර්යය සමානයි 6^3 18.4 ජූල් නෝතරේ උත්තරේ 4 පිළිතුර 4 31 හරිද මේක ඔය විදිහට තමයි හදන්නේ ජවය තමයි වොට් වලින් දක්වන්නේ කිලෝ කියන්නේ දරුවෝ 1000 කියන එක එතකොට 3 කිලෝවොට් කියන්නේ 3000යි වොට් කියන එක ඒක සමානයි ජවයේවත් ක්ෂමතාවයේ සමානයි සිදු කළ කාර්ය ප්‍රමාණය බෙදෙන ගත වූ කාලය. ඒතර මිනිත්තුවකදී කොච්චර තාප ශක්තියක් නිපද වෙනවද කියන එක අපි හොයන්න. ජවය වැඩි කරන කාලය. නැත්නම් තප්පරයකදී කරන කාර්ය ප්‍රමාණය තමයි කියන්නේ ජවය. නැත්නම් තප්පරයකදී මෙච්චර නම් මිනිත්තුවකට බලන්න ඒක වැඩි කරන හැටි.
මිනිත්තු කියන්නේ තප්පර 60ක් උතර උත්තර එනවා 180,000 31 සත්වයේ නිරීක්ෂණය කළ සිසුන් පිරිසක් ලයිස්තුගත කළ ලක්ෂණ කීපයක් පහත දැක්වේ දේහය කණ්ඩවලට බෙදී ඇත දේහය කණ්ඩවලට බෙදිලා බාහිර සැකිල්ලක් සහිතය සන්ධි සහිත උපාංග පවතී ආත්‍රොපෝඩාවේ සත්වංශය ආත්‍රොපෝඩා ආත්‍රොපෝඩා පිළිතුර 3 32 ප්‍රශ්නය මම දැන් කියලා දෙන්න යන්නේ නැහැ ඒක ගොඩාක් කියලා දෙන්න තියෙන විෂය කරුණා ඒක මම ඊතව ප්‍රශ්න පේපර් එක අහුනම කියලා දෙන්න ඔය මේ තියෙන්නේ එක්ක මේ 11 වසරේ 8 වෙනි පාඩම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ මේ sorry මේ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස හරිද තාප විපර්යාස කියන පාඩම ඕගොල්ලෝ පුළුවන් නම් මගේ YouTube channel එකේ මේකේ මේ දාලා ඇති පාඩම සම්පූර්ණ පාඩමම දාලා තියෙක පොඩ්ඩක් බලන්න සෝ පොඩි පාඩම පිටු 4යි තියෙන්නේ ඒ වුණාට ලොකු ප්‍රශ්න එන්නේ විභාගෙට ගොඩක් වෙලාවට මේ පාඩම කෙරෙන්නේ නැහැ ගොඩක් වෙලාවදී මේ පාඩම කරන්නේ නැහැ ගොඩක් අය කියන්නේ කරන්නේ නැත්නම් එක්කෝ සිලබස් කරන්න වෙලාවමදි එහෙම නැත්නම් මේ ගොඩක් වෙලාවට පාඩම පොඩි නිසා අතාරිනවා ප්‍රශ්න එන්නේ නැහැ කියලා හිතලා. නමුත් විභාගෙදී අනිවාර්යෙන් ලොකු ප්‍රශ්න මේ තරෙත් ඇවිල්ලා තිබුණා. මේ 2020 මේ පේපර් එකේ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා. ඒක හොඳට මතක තියාගන්න. දැන් මෙතන තියෙන්නේ NaOH HCl අතර තාප ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය ගණනය කිරීමේදී සිදු කරන උපකල්පනයක් නොවන්නේ. මේ තාප විපර්යාසයට අදාළ ගණන හදන්නේ අර ඉස්සෙල්ලාම ලිව්ව සමීකරණේ Q සමානයි MCTට අදාළ. එතකොට අපි Q කියලා කියන්නේ තාප විපර්යාසය. Q කියන්නේ තාපය. සැපේ ඉවත් වූ හෝ එහෙම නැත්නම් මේ වැඩි වුණු තාප ප්‍රමාණය. මේ මිශ්‍රණයේ ඒකේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඒ පරිසරයට පිට වූ තාප ප්‍රමාණය තමයි Q. M කියන්නේ ස්කන්ධය. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය. T කියන්නේ උෂ්ණත්ව වෙනස. අපි කරන්නේ මේ ද්‍රව්‍ය දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50යි. හරිද? සාන්ද්‍රණය මවුලයට ගණන් ඩෙසිමීටර වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50යි. එක බීකරයකට ගන්නවා. අනිත් බීකරයට ගන්නවා සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුලයක් වෙන මේ HCl ඝන සෙන්ටිමීටර 50යි. ඒ දෙකේ ආරම්භක උෂ්ණත්ව මනිනු. මැනලා ප්ලාස්ටික් අපි කියනවා ස්ටයිරෝෆෝම් පොලිස්ටයිරීන් කියලා. ස්ටයිරෝෆෝම් වාජනයක ඍජුපෝම් ප්ලාස්ටික් නේ ඍජුපෝම්. ඍජුපෝම් කෝපයක් අරගෙන ඒකට මේ දෙක කලවම් කරනවා ආරම්භක උෂ්ණත්වය අර දෙකේම වෙනවා අපි තුන් සෙල්සියස් අංශක 32 දෙකේම එතකොට ආරම්භක උෂ්ණත්වය 30යි ඊට පස්සේ මේ දෙක එකට කලවම් කරනවා කලවම් කරලා මන්තේකින් හැඳි ගගා බලන උඩරිම අවසාන උෂ්ණත්වය අපි තුන් සෙල්සියස් අංශක 40යි කියලා එතකොට මේ දෙකේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි මේ දෙකේ මිශ්‍රණය ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ප්‍රතික්‍රියා කරාම සෝඩියම් ක්ලෝරයිඩ් ජලයයි හැදෙන්නේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි එතකොට මේ ප්‍රතික්‍රියාවේදී උෂ්ණත්ව වෙනසක් සිද්ධ වුණා සෙල්සියස් අංශක 10යි 30 තියෙන එක 40 වුණා ඊට පස්සේ අපි අර ගාන ගන්නවා Q සමාන MCT අරගෙන ඉවරලා පිට වෙච්ච තාප ප්‍රමාණයම වෙනවා M කියන්නේ එතකොට ස්කන්ධය දැන් මෙතන තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්ලෝරයි මිශ්‍රණය නමුත් අපි මේ මිශ්‍රණය අපි සලකනවා ජලීය විදියට නැගත්තා ගාන හදන්න බෑ අපි මේ මිශ්‍රණයේ ඝනත්වය දන්නේ නැහැ. ඒක නිසා අපි ඔන්න එක උපකල්පනයක් හදනවා. මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා ගන්න එක උපකල්පනය. ඔන්න පළවෙනි උපකල්පනය. දෙවෙනි උපකල්පනයේ විදිහට ගන්නවා මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාවයේ ජලයේ විශිෂ්ට තාප ධාරිතාවයට සමානයි. එතකොට අපිට 4200 දාන්න පුළුවන් ගානේ. නැත්තම් අපි දන්නේ නැහැ. මේ මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාවය කියද කියලා දන්නේ නැහැ. ගාන හදන්න නම් මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාවයේ ජලයේ විශිෂ්ට තාප ධාරිතාවයට සමාන බව ගන්න. ඊළඟ එක ගන්නවා අපි මිශ්‍රණයේදී පරිසරයට මුදා හැරපු තාප ප්‍රමාණය පරිසරයට පිට උනේ නැහැ මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ නම් වන්න තමයි දායක උනේ අඩු ගානේ කෝප්පේවත් උරාගත්තේ නැහැ කියලා තමයි ගන්නෙ ඒක නිසා තමයි අපි ඍජු බෝම් කෝප්පයක් ගන්නෙ පරිසරයට පොඩ්ඩක්වත් තාපය පිට උනේ නැහැ ඔක්කොම ඒ ප්‍රතික්‍රියාවේදී පිට වෙච්ච තාපය අර මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි වෙන්න තමයි යොදාගත්තේ කියන එක උපකල්පනය එතකොට අපි උෂ්ණත්ව වෙන සෙල්සියස් අංශක 10 කියලා අරගෙන ගාන හදන්න පුළුවන්. එතකොට මෙතන අම්ල බෂ්ම මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව කියන උපකල්පනය යොදා ගන්නවා. අම්ල හා බෂ්ම සමාන මවුල ගණන ප්‍රතික්‍රියා කළ බව කියන එක අපි එහෙම උපකල්පනයක් යොදා ගන්නෙ නැහැ.
මිශ්‍රණයේ විශිෂ්ටතා අපදාරිතාවේ ජලයේ විශිෂ්ටතා අපදාරිතාවට සමාන බව අපි මේක එහෙම උපකල්පනයක් යොදා ගන්නවා අන්තර් ක්‍රියාවේදී නිපද වූ මුළු තාප ප්‍රමාණය මිශ්‍රණයේ උෂ්ණත්වයේ ඉහළ නැංවීමකට පමණක් යොදව බව ඒකත් හරි එහෙනම් උත්තරයේ උත්තර දෙක ඔක ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ගොඩක් අයට අපි එකෙන් එකකින් කියාගෙන ඒක කියලා දෙන ගොඩක් වෙලා යනවා ඒකට සාමාන්‍යයෙන් විනාඩි 25ක් විතර යනවා ඕකේ ඔක්කොම ඇටම සම්පූර්ණයෙන් කියලා දෙන්නේ වුණොත් ඒ පාඩම ඉවරයි හරිද එහෙම මම අද කියලා දුන්නා නම් ඒ පාඩමේ ඔච්චරයි තියෙන්නේ ඔය ඔය ටික විතරයි තියෙන්නේ ඊට පස්සේ තියෙන තාපදායක ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ඒක මේ ශක්තිවත්තම සතහා මේ ටිකක් දැන් ඕගොල්ලෝ එහෙම නැණා මේ පාඩම කවර් වෙලා ඒක බය වෙන්න දෙයක් නැහැ ඔයගොල්ලන්ට ඔය ටික දැන් ටික ටික කතා කරගෙන යනකොට ඉස්සරහදී තේරෙයි හොඳටම මහා ලොකු දෙයක් නැහැ හැබැයි ගාන හදන්න පුළුවන් වෙන්න ඕන උපකල්පන ටික මතක තියාගෙන Q සමාන MCT ට දාලා හරිද ඊළඟ අපි 33 ප්‍රශ්නෙට යමු 33 ප්‍රශ්නෙන් කියනවා කිලෝ 4ක වස්තුවක් මත යොදන බල තුනක් රූපේ දැක්වේ මේ වස්තුවේ ත්වරණය දැන් මේ පැත්තට 16යි 16යි 32යි නිව්ටන් මේ පැත්තට 24යි එහෙනම් සම්ප්‍රයුක්ත බලය 8යි එහෙනම් F සමානයි ma බලය සමානයි 8 සමානයි ස්කන්ධය 4 වාරයක් a උත්තරේ 2යි 8 බෙදීම 4 උත්තරේ 2යි පිළිතුර 2 F සමානයි ma දැම්මා මේ පැත්තට සම්ප්‍රයුක්ත බලය 32යි 24ක් අඩු කරාම 8යි 8 සමානයි 4 වාරයක් a ඒ කියන්නේ ත්වරණය ඒතර 4 අනිත් පැත්තට ගෙනියන්න 8 බෙදීම 4 සමානයි a a වලට එන උත්තරේ 2යි ms වෙන 2 34 රතුකොළ වර්ණන්දතාවය සඳහා නිරෝගී පිරිමියෙකු වාහක කාන්තාවක සමග විවාහ වීමෙන් ලැබෙන දරු පරම්පරාවට අදාළ රෝගී ආවේණිකත වීමේ නිවැරදි ප්‍රකාශය ඔබ නම් අඳින්න ඕනේ නැත්නම් ඔයගොල්ලන්ට ඔක තේරෙන්නේ නැහැ පිරිමියා කියන්නේ xy මොන පිරිමියා xy xy ගැහණිය කියන්නේ xx ලිංග වර්ණ දෙහි යුගල xx නිරෝගී පිරිමියෙක් කියන්නේ වර්ණන්දතාවයේ කැපිටල් C නම් මේ මේ වර්ණන්දතාවයට අදාළ ජානීය C නම් මෙතන තියෙන්නේ කැපිටල් නිරෝගී කියන්නේ කැපිටල් අවස්ථාව වාහක කියන්නේ කැපිටල් හා සිම්පල් ලෙඩේ හදන්නේ හැමතිස්සෙම රෝගී අවස්ථාවේදී හොඳට මතක තියාගන්න හරිද මේ තියෙන්නේ නිරෝගී පිරිමියා නිරෝගී පිරිමියා මේ තියෙන්නේ වාහක ගැහැණිය මතක තියාගන්න පරිසරයේ මේ වර්ණන්ද මේ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන කියන්නේ ලිංග වර්ණ දෙහෙට බැඳිච්ච ජානෙය නිලීන වෙන අවස්ථාවේ නිලීන කියන්නේ පරිසරයේ අඩුවෙන් තියෙන අවස්ථාව තමයි ලෙඩේ පෙන්වන්නේ රතුකොළ වර්ණන්දතාවය ඉතින් අපි වර්ණන්දතාවයට අදාළ ජානෙය කැපිටල් C විදියට ගත්තොත් ප්‍රමුඛ ජානෙ පරිසරයේ වැඩිපුර තියෙන එක තමයි කැපිටල් නිලීන අවස්ථාව සිම්පල් හරිද එතකොට මෙතන මම ඔන්න මෙතන ඇඳලා පෙන්වන්නම් මේ මීට අදාළ පරිසරයේ ඉන්න පුළුවන් මිනිස්සු වර්ග ටික එකක් තමයි XX කැපිටල් C කැපිටල් C ඔන්න එක කට්ටියක් අනිත් එක තමයි XX කැපිටල් C සිම්පල් C අනිත් එක තමයි XX සිම්පල් C සිම්පල් C අනිත් එක තමයි XY කැපිටල් C අනිත් එක XY මෙතන සිම්පල් C මේ කැපිටල් C XX කියන්නේ නිරෝගී ගැහැණු නිරෝගී ගැහැණු නිරෝගී ගැහැණියකගේ මතක තියාගන්න තව එකක් මේ ලිංග ප්‍රතිබද්ධ ජාන බැඳෙන්නේ එක්ස්ට විතරයි y කොට නිසා y ට බැඳෙන්නේ නැහැ y වර්ණ දෙහේ තියෙන පිරිමින්ට විතරයි පිරිමින්ගේ ලිංග වර්ණ දෙහේ දෙක තමයි x හා y ගැහැණුන්ගේ ලිංග වර්ණ දෙහේ xx හරිද මේවා මතක තියාගන්න එතකොට කැපිටල් C සිම්පල් C කියන්නේ වාහක ගැහැණියක් වාහක ගැහැණු හරිද වාහක ගැහැණු කැපිටල් සිම්පල් C කියන්නේ රෝගී ගැහැණියක් රෝගී ගැහැණිය කැපිටල් C X Y කියන්නේ නිරෝගී පිරිමි නිරෝගී පිරිමි හරිද සිම්පල් C X Y කියන්නේ රෝගී පිරිමි රෝගී පිරිමි ඔන්න ඔය කට්ටිය තමයි මේගොල්ලෝ විතරයි පරිසරයේ ඉන්නේ පරිසරයේ දැක ගන්න පුළුවන් අවස්ථා පහ දැන් මෙතන තාත්තා නිරෝගී පිරිමි අම්මා මේ වාහක ගැහැණියක් වාහක කියන්නේ එයා නිරෝගී නමුත් රෝගියට අදාළ ජානෙ හැංගිලා කියන වාහක ගැහණියක් හරිද පොඩ්ඩක් දෙන්න මේක ඇවිල්ලා තියෙනවා හරි
මෙයා වාහක ගැහැණියක් මෙයා නිරෝගී පිරිමියෙක් හරි එතකොට දැන් ඔන්න මේ අම්මයි තාත්තයි දරුවෝ හදනකොට මුලින්ම මේගොල්ලෝගේ ජාන වෙන් වෙනවා මෙන්ඩල්ගේ මේ ඒකාංග මොහොමට අනුව මෙන්න මෙතන x capital c y මෙතන capital c x ඊළාට simple c x ඔය විදියට ජාන වෙන් වෙනවා වෙන් වෙලා සාදීනව වියුක්ත වෙනවා ඊට පස්සේ මේගොල්ලන්ට ඕනෑම මේ පැත්තේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ පැත්තේ ඕනෑම කෙනෙක් එක්ක නිදාසය බැඳෙන්න පුළුවන් මේ දෙන්න නිදාසය බැඳුනොත් හැදෙන්නේ මෙන්න මෙහෙම capital c capital c x x මෙයා නිරෝගී ගැහැණු නිරෝගී ගැහැණු හරිද මේ දෙන්න නිදාසය බැඳුනොත් හැදෙන්නේ x x capital c simple c මෙයා වාහක ගැහැණු වාහක ගැහැණු මේ දෙන්න බැඳුනොත් හැදෙන්නේ capital c x y ඒ කියන්නේ නිරෝගී පිරිමි නිරෝගී පිරිමි මේ දෙන්න එක වුණ බැඳෙන්නේ x y simple c රෝගී පිරිමි රෝගී පිරිමි දැන් එහෙනම් අපි බලමු උත්තරේ රතුකොළ වර්ණන්දතාවය සඳහා නිරෝගී පිරිමියෙකු වාහක කාන්තාවක සමග විවාහ වීමෙන් ලැබෙන දරු පරම්පරාවට අදාළ රෝගයේ ආවේණීගත වීම පිළිබඳව දක්වා ඇති නිවැරදි ප්‍රකාශය පළවෙනි එක කියන සියලුම ගැහණු දරුවන් රෝග වාහකයන් නේ වැරදි මෙතේ නිරෝගී ගැහණු වාහක ගැහණු වෙන එක වැරදි සියලුම පිරිමි දරුවන් නිරෝගී අය මේ වැරදි නිරෝගී පිරිමියයි රෝගී පිරිමියයි ගැහණු දරුවන්ගේ නඩක් රෝග වාහකයන් හරිනේ මේ ගැහණු දරුව වර්ග දෙකක් තියෙන භාගයක් රෝග ඒක තමයි උත්තරේ ගැහණු දරුවන්ගේ නඩක් රෝගී මේ වැරදි උත්තරේ 3 වාහක හරිද පිළිතුර 3 වෙනි එක 3 වෙනි එක අපිට පිළිතුර විදියට ගන්න පුළුවන් හරිද එහෙනම් අපි යන් 35 වෙනි ප්‍රශ්නෙට කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සිදුවන විපර්යාස නිවැරදිව දක්වා ඇති පිළිතුර මම ඔයගොල්ලන්ට කිව්වා මේ පේපර් ටික ගන්නකොට විද්‍යුත් විච්ඡේදනයේ පාඩම ඔටෝමැටිකලි කවර් වෙනවා කියලා අනිවාර්යෙන් ඒක වෙනවා හරිද අපි හැමදාම විද්‍යුත් විච්ඡේදනයක් කතා කරනවා මේ පාඩම් වලට අදාළව එතකොට ඔයගොල්ලන්ට බලන්න පේපර් 10ක් කරනකොට මේ මේ පාඩම් නෙවෙයි පේපර් 10ක් 15ක් කරනකොට විද්‍යුත් විච්ඡේදන පාඩම් සම්පූර්ණයෙන් කවර් වෙනවා ආවරණයෙන් හරි මම ඔබ අනින්නම් ඉක්මනට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් මෙන්න විද්‍යුත් විච්ඡේදය විද්‍යුත් විච්ඡේදය තමයි විද්‍යුත් විච්ඡේදය ජලීය NaCl ද්‍රාවණය ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක තියෙන සෝඩියම් ධන එක අයන තියෙනවා Cl ඍණ එක අයන තියෙනවා ඒ සෝඩියම් ක්ලෝරයිඩ් ජලය හයිඩ්‍රජන් ධන එක අයන තියෙන OH ඍණ එක අයන තියෙනවා ඔන්න තියෙන අයන වර්ග ටික සෝඩියම් ධන එක ක්ලෝරයිඩ් ඍණ එක හයිඩ්‍රජන් ධන OH ඍණ කාබන් නිල කාබන් කූරු දෙකක් මේකට දාන්නේ දාන ඉවර වෙලා මෙහෙම විදුලිය සපයනවා හරිද ඔන්න විද්‍යුත් විච්ඡේදන ඇටෝම මේ තියෙන කෝෂයේ ධනාග්‍රය මේ තියෙන කෝෂයේ ඍණාග්‍රය ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය තමයි ඇනෝඩය කියලා කියන්නේ ඇනෝඩය තමයි ධනාග්‍රය මේ තියෙන්නේ නැක් කැතෝඩය කෝෂය මේ විද්‍යුත් විච්ඡේදනට ඔය ඍණාග්‍රයට කෝෂයේ ඍණට සම්බන්ධට ඔම ඇනෝඩය ඒක ඍණ ද්‍රාවණයේ තියෙන අයන වර්ග හතර තමයි සෝඩියම් ධනායන ක්ලෝරයිඩ් ඍණායන හයිඩ්‍රජන් ධනායන OH ඍණායන දැන් අපි ඉගෙන ගත්තා ධනායන යන්නේ ඍණාග්‍රයට මෙන්න මේ දෙන්න යන්නේ ඍණාග්‍රයට ධනායන දෙන්න ඍණායන දෙන්න යනවා මේ අග්‍රයට ඒ කියන්නේ සෝඩියම් ධනයි හයිඩ්‍රජන් ධනයි යන්නේ ඍණාග්‍රයට කැතෝඩයට Cl ධනයි OH ධනයි යනවා ඇනෝඩයට අපි ඉගෙන ගත්තා මේ ධනායන අතරින් සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්නේ හයිඩ්‍රජන් සෝඩියම් ඉන්නේ ඉහළින් සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඉන්නේ කෙන ඉලෙක්ට්‍රෝන ගන්න හයිඩ්‍රජන් ධනායන දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන ඉවරලා හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා එහෙනම් මෙන්න මෙතනින් කැතෝඩය ඇසලින් පිට වෙනවා හයිඩ්‍රජන් වායුව
මෙතෙන් යනවා CL ඍණයි OH ඍණයි මේ දෙන්නගේ ප්‍රතික්‍රියා කරන එක කටපාඩම් කරගන්නවා කවුද ප්‍රතික්‍රියා කරන්නේ කියන එක ගැන කටපාඩම් කරගන්නවා CL ඍණයි OH ඍණයි අතරින් ප්‍රතික්‍රියා කරන්නේ CL ඍණයි CL ඍණයි යන දෙක ක්ලෝරීන් වායුව බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරගන්න මෙන්න මෙතනින් පිට වෙනවා ධන අග්‍රේණ ඇනෝඩේ අතරින් පිට වෙනවා ක්ලෝරීන් වායුව අන්තිමට ද්‍රාවණයේ ඉතුරු වෙනවා සෝඩියම් ධන අයනයි OH ඍණයි ඔය දෙක එකව වෙලා හැදෙනවා सोडियम हाइड्रोक्साइड तो टापी कहने कोस्टिक सोडा किया अरे द्रावण ये तो लहर देने सोडियम हाइड्रोक्साइड तेंगा फिर बालम उत्तर निवर्ती बात आपको आयती वारनी धनाग्रेसलिंग हाइड्रोजन वर्दी धनाग्रेसलिंग क्लोरीन पहले ये क्या वर्दी द्रावण ये तो ले सोडियम हाइड्रोक्साइड एक हारी द्रावण ये तो ले सोडियम एनोडे असल ऑक्सीकरण कैथोड असल क्लोरीन वर्द कैथोड असल हाइड्रोजन देख द्रावण सोडियम हाइड्रोक्साइड सैदीम द्रावण सोडियम हाइड्रोक्साइड सैदीम हरि अभी अंग तीसरा මේකමයි අපිට හම්බ වෙන්නේ මේ වගේ පහයි තියෙන විද්‍යුත් විච්ඡේදන පහයි. ඔය පහත් හැමදාම අපිට හම්බ වෙනවා අනිවාර්යෙන් එක পেපර් එකක එකක් තියෙනවා හැමදාම. හරිද? හරි. 36. ඕම් විසෝම්තිය ප්‍රතිරෝධක දෙක සමාන්තරගතව සම්බන්ධ කළ විට සමක ප්‍රතිරෝධය. සමක ප්‍රතිරෝධය කියන්නේ ප්‍රතිරෝධක කිහිපයක් වෙනකොට එදී හැකි තනි ප්‍රතිරෝධය. ප්‍රතිරෝධක කිහිපයක අගය ලබා දෙන තනි ප්‍රතිරෝධක. ඒතකොට සමාන්තරගත සම්බන්ධ කරන ප්‍රතිරෝධක වල සමක ප්‍රතිරෝධය වෙන සමීකරණයක් තියෙනවා. බලා ගන්න. समीकरण එක බෙදීම 30 ගන්න පොදු හරය 20යි 30යි පොදු හරය ගන්න පුළුවන් 60 හරිද 60 ලැබෙන්නේ 20 3ෙන් ගුණ කරාම එහෙනම් මේක 3ෙන් ගුණ වෙන්න ඕන උඩ 30 දෙකෙන් ගුණ කරාම තමයි 60 ලැබෙන්නේ එහෙනම් මේක 2 එහෙනම් 1 8 r සමානයි 3යි 2යි 5යි 60 60ෙන් 5යි 1 8 r සමානයි 60ෙන් 5යි එහෙනම් අපිට මේක ගේන්න පුළුවන් මේ පැත්තට එක යට r සමානයි 60න් 5යි. හරස් තුනේ තියන්න මේ පැත්තරයි මේ පැත්තරයි. එතකොට වෙනවා 5i r සමානයි 60යි r සමානයි 12යි. ତරේ ඕම් 12යි. පිළිතුර 1 36යි. मैग्नीशियम हाइड्रोक्लोरिक अतर रासायनिक प्रतिक्रिया शीघ्रतावय परीक्षा क्रीम सकाशकल एटोम हतरक पहात दक्वे पलविनी के तीयने प्रतिक्रिया शीघ्रता के बलपान साधक हतराय उष्णते सांद्रने पृष्ठ वर्ग पले उत्पेरक पलविनी के सांद्रने देखाई देवनी के सांद्रने एकाई तुंगनी के सांद्रने देखाई हतरविनी के सांद्रने एकाई පළවෙනි එකේ දෙවෙනි එකේ තියෙන AB වල තියෙන පටි CD වල තියෙන කුඩු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩිම නලයේ උත්තරේ C සාන්ද්‍රණය වැඩි භෞතික ස්වභාවය වර්ගඵලය වැඩි කුඩුනේ තියෙන්නේ එහෙනම් උත්තරේ එන්නේ C ඉක්මනටම ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ C වල හරිද ඒක හොඳට බලා ගන්න මෙතන සාන්ද්‍රණය වැඩි වෙන්නත් ඕන කුෂ්ඨ වර්ගඵලය වැඩි වෙන්නත් ඕන ওই දෙකම තියෙන C වල පිළිතුර C උත්තරේ 3 නයිට්‍රජන් චක්‍රයේදී බැක්ටීරියා දායකත්වයක් අදාළ නොවන ක්‍රියාවලිය වායුගෝලීය තිරකරණය. ඒක කියලා දෙන ගොඩක් වෙලා යනවා දැන් නයිට්‍රජන් චක්‍රය. වායුගෝලීය තිරකරණය. නයිට්‍රී හරණය කියන්නේ මතක තියාගන්න මේ පසේ තියෙන නයිට්‍රජනීය සංයෝග වායුගෝලයේ තියෙන නයිට්‍රජනීය සංයෝග බවට පත් කිරීමයි සියුඩෝමොනාස් වගේ බැක්ටීරියා වලින් ඒක කරන්නේ.
ජෛවීය තිරකරණය කියලා කියන්නේ වායු ගෝලයේ තියෙන නයිට්‍රජනීය නයිට්‍රජන් වායුව පසේ තියෙන නයිට්‍රජනීය සංයෝග බවට. ඒ කියන්නේ නයිට්‍රේට් අයන බවට පත් කිරීම. ඒක කරන්නේ මේ රයිසෝබියම් ඇසිටෝබැක්ටර්. රයිසෝබියම් කියන බැක්ටීරියා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන රණිල කුලේ ශාකවල මුල්වල මූල කැටිටි වල ඉන්න රයිසෝබියම් බැක්ටීරියාවට පුළුවන් වායු ගෝලීය නයිට්‍රජන් ශාකයට ලබා දෙන්න. අන්න ජෛවීය තිරකරණය. ඊළඟට පසේ ඉන්නවා ඇසිටෝබැක්ටර් කියලා බැක්ටීරියාවක්. එයාටත් පුළුවන් මේ වැඩේ කරන්න. ඇමෝනිකරණය කියන්නේ පසේ තියෙන සමහර නයිට්‍රජන් සංයෝග ඇමෝනියම් අයන බවට පත් කිරීම. උතර උත්තරේ ඉන්නේ වායු ගෝලීය තිරකරණය. වායු ගෝලීය තිරකරණය කියන්නේ දරුවෝ අකුණු ගැටීමේදී වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් වායුවයි ඔක්සිජන් වායුවයි ප්‍රතික්‍රියා කළ නයිට්‍රික් ඔක්සයිඩ් හදනවා. නයිට්‍රික් ඔක්සයිඩ් තවදුරටත් ප්‍රතික්‍රියා කළ නයිට්‍රජන් ඩයොක්සයිඩ් හදනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වැහි ජලයේ දියවෙලා පොළවට වැටෙනවා. අපි එතකොට කියන එකට වායු ගෝලීය තිරකරණය. පොළවට අකුණු ගහනකොට තමයි නයිට්‍රජන් අඩංගු සංයෝග ලැබෙන්නේ පොහොර ලැබෙනවා අකුණු ගහන එක හොඳයි අකුණු ගහන කොට පොළවට ලැබෙනවා පසට ලැබෙනවා නයිට්‍රජන් හරිද හොඳට හැදෙනවා 39 අවතල දර්පණයක් භාවිතා කර රැවුල බෑමේදී මුහුණ තැබිය යුතු වන්නේ උත්තරේ ද්‍රවය හා නාභිය අතර ද්‍රවය හා නාභිය අතර තැවුවන් තමයි අතාත්තික උඩුකුරු ශාල ප්‍රතිබිම්බයක් හැදෙන්නේ උත්තරේ F H P අතර F H P හරිද 39 F H P හතලිහ ඕසෝන් වියන ක්ෂය වීම නිසා මිනිසාට ඇතිවන සෞඛ්‍යමය බලපෑම ඕසෝන් වියන ක්ෂය වුණාම පාර ජම්බුල කිරණ පොළවට පතිත වෙනවා පාර ජම්බුල කිරණ පොළවට පතිත වෙනකොට සමේ පිළිකා ඇති වෙනවා ඇසේ සුද ඇති වෙනවා ප්‍රතිශක්තිය අඩු වෙනවා ශාකවල භෝග කියන්නේ ශාකවල පළදාව අඩු වෙනවා උත්තරේ දෙක සමේ පිළිකා හරිද එහෙනම් 39ට උත්තරේ 1 40ට උත්තරේ 2 හරි වනා උත්තරින් ඔය පාඩම අවසానයි හරිද